දැදවපුත අපි මේ කොට සදී තවදුරටත් බීජ සම්බන්ධව සාකච්චා කරන බීජ හටගන්නා ශාක බීජ හටගන්නා ශාක දැන් එකක් තමයි කජු කජු ශාකයේ බීජයක් හටගන්නවා.ඊළඟට හොර ශාකයේ මොනවත් කන් කොටසක් නෑ හැබැයි බීජයක් අපට වෙනම දකින්න ලැබෙන. ඊළඟට තුත්තිරි ශාකයේ බීජ දක්නට ලැබෙන. බීජ මගින් තමයි පැලවෙන්නේ ව්‍යාප්තවෙන්න. ඊළඟට රබර් රබර්වලා අපට බීජ දක්නට ලැබෙන. බීජ මගින් තමයි දැන් සතෙකුට හෝ මනුස්සේකුට කන්න බොන්න පලයක් දකින්න ලැබෙන්න හැබැයි බීජ පිපිරීමෙන් විසිවෙන ව්‍යාප්ත වෙන බීජ දක්නට ලැබෙනු. ඊළඟට අපි සාකච්ඡා කරනවා එක් බීජයක් පමණක් ඇති ගෙඩි සහ. බීජරාශියයක් ඇති ගෙඩි දැන් කරලකනං දුවේ පුතේ කොහොමටත් බීජරාශයක් තියෙනවන්නේ නේද අපි මෑ බෝංචි, කවෝපී මුරුන්ගා ීඟට මේ වගේ ශාක. වල මේ වැල් හෝ ගස්වල කරල්වල බීජරාශියයක් හොහොමටත් තියෙන ඒක රටාවකට තියෙන බවත් අපි දන්නවා ගහක හෝ වැලක හැදෙන කරලක් නං බීජරාශයක් තියෙනවා හැබැයි ගෙඩිවල වෙනස්කමක් තියෙනු සමහර ගෙඩියක එක ඇටයක් එහෙම නැත්තන් එක බීජයක් දක්නට දැබෙනවා සමහර ගෙඩිවල බීජරාශියයක් දක්නට දැබෙන අලිගට පේර වෙරලු අම්බ ඇබරඇල්ලා ලාවලු රම්බුටන් නෙල්ලි අලිගැට පේරවල අපි දන්නවා විශාල ප්‍රමාණයේ රවුම් හැඩයක් ගන්නා බීජයක් තමයි දකින්න ලැබෙන. ඉළඟට වෙරලුවල රලු මතුපිටක් තියෙන බීජයක් දිගටි හැඩේ බීජයක්. ඉළඟට අම්බ පැතලි හැඩේ පැතලි දිග. හැඩයක් ගන්නා බීජයක් දක්නට ලැබෙනු. ඊරඟට ඇබරැල්ලාවල මතුපිට කෙන්දී සහිත මතුපිට රළු ස්භාවයක් ගන්නා බීජයක් දක්න ලැබෙනු එක බීජයක්. ඉරඟට ලාවලු ලාවලුවලත් ගෝලාකාර හැඩයක් ගන්න රවුම් හැඩයක් ගන්න බීජයක් විශා ක් විශල ප්‍රමාණයේ බීජයක් දක්නට ලැබෙන. ඊරඟට රම්බුටන් වල, රපුටන් වලත් බීජයක් දක්නට ලැබෙන දිගටි හැඩේ බීජය. ඊළඟට නෙල්ලි නෙල්ලි වලත් රවුන්් හැඩේ එක බීජයක් දක්නට ලැබෙනවා. ඉතින් දුවේපුතේ මේ සාකච්ඡා කරේ එක බීජයක් පමණක් තියෙන ගඩි ගැන්න. දැන් මේ ප්‍රමාණය විතරක් නෙමේ අපේ පරිසරයේ අපේ ගමේ පාසල් වත්ති සමහර විට මීට වඩා තව රාශියක් තියෙන්න පුළුවන් ඔබ මේ මාතෘකාවයටත්තේ මේකොටස ලියාගෙන තවත් මේකට සජීවීව හැබෑවටම දන්න නේද කවුරු හරි කියපු පමණෙන් මේ දේවල් ලියගන්න යන්නත් එපා. සමහරු හිතේ මතකින් කියනවා සමහර තොරතුරු වැරදි. වැඩි හිටියක් වනත් නේද දැ ගුරුවරෙක් නම්ඒ හොයල බලල හරියටම කියාව එහෙ නැති අයගෙන් අහලා ලියාගන්න යන්න එපාහරි පරිසම්බෙන් ඕන එක හරියටම දන්නවද දැකල තියෙනවද. එහෙම නැත්තං අඩුගාන පින්තූරයකින් මත් බලල තහවුරු කරගෙන ඕන මේ කරුණු ලියාගන්න සමහර තොරතුරු වරදින්නට ඉඩ තියෙනවා. හැබැයි සජීවී හැබැෑවට පරිසරයත් වඳපු අත් දැකපු නේ ඇැහින් දැකපු. අතිං අලල බලපු දෙයක් නං බයනැතුව අපිට සටහන් කරගන්න පුළුව තව කෙනෙකුට එතොරතුර දෙන්න උනත් පුළුවන්. මීළඟට බලමු බීජ රාශියක් ඇති ගෙඩි අපි දන්නවා කොස් ගෙඩියේ බීජ රාශිය කොස් මදුළු රාශියක් තියෙනවා ඒ මදුළු රාශියය ඇතුළේ බීජය බැගින් බීජ රාශියක් දක්නට ලැබෙන මේ ජ කොස්ගහ මුලම වැටෙනවා සමහර වෙලාවට. ඉදිලා එතනම වැටෙන්න්න පුළන්. එහෙම නොවනොත් සමහර විට වඳුරා කපුටා එහෙම නැත්තං වවුලා මෙන මේ වගේ සත් වූ බීජය වටේ තියෙන මදුල මේ පලය ආහාරයට ගන්න බීජයත් එක්කම ඇත තැනකට ගෙනහින් එතෙන්දි බීජයේ බිමට දානාව වෙන්න පුළුවන් නේද සමහර වෙලාවට අපි අපේ ගෙදරවත්තේ වෙනත් ගහක් යට අපි දැකලා තියෙනව උදේට කොස් ඇ කස් බීජය ගොඩක් වැටිල තියෙනවා එහෙනම් එතන්ට කොයින්ද ඒක කොස්ගහ නෙමේ නම් ඒගහයටට මේ බීජ ටික ආව කොහොමද හැන්දෑවට සත්තු බීජය කන්න නෙමේ ගේන්නේ නේද බීජය වටේ තියන මදුල වරක මදුල න දුනට පස්සේ වරක මදුල කන්න තමයි බීජයත් එක්කම ඒක ගලවගෙනේ නවා හැබැයි කාලයි වරවෙලා බීජය එත නම් බීමට දානවා. ඉති එහෙම ඒ ඒ තමයි ව්‍යාප්ත වෙන ක්‍රමයි කොස්. ඊළඟට දූරියන් දූරියන් දන්නවන්නේ කටු සහිත ගෙඩියක් නේද අධධික සුවඳක් තියනවා සමහරකට සුවඳක් නිමහි කියලලා කියනවා නේද සමහරුන්ට උසුලාගන්න බැරිතරම් තොද සුවඳක් ඇතට හමනෝ දැන් දූරියන් ගෙඩියක් බාසයකගෙනන්න බෑ සුවඳද වැඩිකාමට නේද. ඉතින් මේ මේ දූරියන්වල බීජ රාශිියක් තියනෝ. මදුළු රාශියක්ක් තින හැම මදුලකම බීජයක් දක්නට ලැබෙන. පේරවල බීජ විශාල් ප්‍රමාණයක් තියෙන. ඒ ජ හැම එකම පැලවෙන්න සොදුසු වෙන බොහෝ විට ඒ ගෙඩිය ඉදිලා බිමට වැටුණොත් පරිසර තත්ත්වයක් තිබුණොත් හොඳ පස ඒව පැලවෙනවා බීජ රාශීක්. දොඩම්. දොඩම් වලත් පේරවල තරන් ගොඩාක් නැති වනාට හැම දොඩම් බිකකම බීජ කීපය බැගින් දක්නට ලැබෙනු ඉතින් ඒවා පැළ කරන්න සුදුසුයි ඉළඟට මැංගුස් මැංගුස් ගෙඩියත් මදුළු විදියට කීපයක් දක්නට ලැබනු රාශයක් ඒ ඇතැම් මදුළුවල බීජයක් දකින්න ලැබෙනෙ නෑ ඇතැම් මදුලක තික් හොඳින් වැඩුණු මදුලක බීජයක් දක්නට ලබෙන ඊළඟට උ රැස්සා උගුර ඇස්සා ගෙඩියක බීජ කිහිපයක් දක්නට රැබෙන් නේද අති විශාල සංක්‍යාවක් නැති වුණනාට එකකට වැඩි සංක්‍යාවක් අනිවාරයෙන්ම තිීර ඉළඟට ඩොංක ඩොංග කියල කියන්නේ විශේෂෙන් ගාල් මාතර දකුණු පලාත නේද විශේෂන් ගාල්ල දිශ්වක තම වැඩියමතිය මාතර සහ ගාල දිස්වක් ගහක් පිට පැත්තෙන් බැලුවම ඉදෙන කොට කහපාටට පේනෙන මැංගුස් ගෙඩියට ටිකක් සමාන ඇතුළෙ මදුළුත් ඒ විදිටම තියෙන පලතුරු ගෙඩියක් ඉතින් මේ ගෙඩිය මැංගුස් ගෙඩියට වඩා ටිකක් පොත්ත ගණකමයි හයියයි මැංගුස් මදුල වගේමයි රසවත් පලතුරක් ති මේකෙත් බීජරාශියක්ක් තියනවා. ඒ හැම මදුලකටම බීජයක් වෙන්න පිහිටා තියෙනවා. ඊළඟට අ අනෝද ගෙඩිය බීජ රාශියක් කලුපාට බීජ රාශියයක්ක් දක්න ලැබෙනවා අනෝද ගෙඩිය තුළ. ඉතින් මේ ජ හැම බීජයේම වගේ පැළ කරන්න පුළුවන් පැළකරන සුදුසු පරිසරයක් පසක් ලැබුණොත් පැලයක් බවට පත්වෙනවා. ඒවා සතුන් කෑව හම දැන් අනෝද ගෙඩිය සතුන් කෑවොත් සතුන් ගෙනගිහින් දමන තැන සහ ඉතුර කොටස ගහ යට වැටුණුත් ඒත් ඒ ඇ ඒබීජ පැල බවට පත්වෙනවා කරල් සෑදෙන ශාක දැන් ශාක කිව්හම වර්ග ගණනාවක් තියෙනවන ඒකින් අපි දැ මුල් අවස්ථාවදී අපි ගස් වැල් පඳුරු පැලෑටි කියලා වර්ග කර ඊලකට මෙනිමේ තවත් ආකාරයක් තමයි කරල් හැදෙන ශාක කරල් හැදන්න පුළුවන් ගහකත් හැදන්න පුළුවන් වැලක කරල් හැදන්නත් පුළුවන්. වැලක ගෙඩියක් හැදන්නත් පුළුවන් ගහක ගෙඩියක් හැදන්නත් පුළුවන්. කරලක් හැදන්නත් පුළුවන්. මෙනි මේක ගැන අපි හොයා බලමු. පැලෑටියකත් කරලක් ගෙඩියක් හැදන්න පුළුවන්. හොඳයි. මේ තමයි පතෝල පතෝල කියන්න වැලක් මේ වැලේ. කරල් හැදිනු මේ කරල්වල බීජතිය න බීජ මගින් නැවතත් පැළ සකස් කරගන්න පුළුවක් මේ පතෝලවල බීජය තමයි සිටුවන් සිටුවන්නේ බීජය නද පැ තවන්දාලා පැලේ ගලවලා රං හිටවන්නේ නෑ ඊළඟට අදා ආධාරකයක් මත තමයි පතවල වැල යන් බිමදිගේ යන වැලක් නෙමේ නීලඟට දම්බල දබ වැල තුළ කරල් හැදෙනු නේද මේ දම්බල හැදෙන්න්නේ ආධාරකයක් මත දම්බල වැල් ආධාරකයක් මත කනුවන් කරි කෝට්ටක් හෝ වැලක් දිගේ ඉළඟට තාපයක වැට්ටකඒ වගේ තැනක ගහක් දිගේ හැෝ ඉහල වැඩෙන වැලක්. කරල් හැදනවා මේ කරල තුළ බේජතියනවා බේජ මගින් තමයි පැළ කරන්න වෙන්. ඉළඟට මෑ මෑ කියන්නේ ආධාරකයක් මත ඉහල නගෙන වැලක්. බීජ රාශියක් සැටාවකට අනුව පිහිටල තියෙනවා මේ කරලේ. ඊළඟට බෝංචි කියන්නත් කරල් මේ කරල හැදන්නේ වැලක බෝංචි කියන්නේ වැල ආධාරක මත ඉහළ නගෙන වැලක් තමයි බෝංචි කියන්නේ බෝංචි කරලේ බීජ රාශිියක් තියනවා මෑ වලට වඩා ්ටික් මහත කරලක් කොට කරලක් ඊළඟට මෑ බීජයට වඩා මදක් මේ පුෂ්ටිමත් එහෙම නැත්තම් මහත ලොකු බීජදක්නට ලැබෙන කරලක් තමයි බෝංචිකයන් ඊළඟට කරවිල කියන්නේ තර පහුරු මගින් ආධාරකයක් මත ගමන් කරන වැලක් අපි දන්න හොඳ ගුණදායකිලවලුවක් ඒ කරලෙත් බීජ රාශියක් දක්නට ලැබෙනවා. ඒ කරල මතුපිටත් තිකක් රළු ස්වභාවයකුත් තියනවා. නෙද සුදුපාට හුරු බීජයක් වෙනවා. ඊළඟට දේපුති වැටකොලු. වැටකොළු නම් බීජය කළුපාටයි රටාවකට අනුව බීජ පේලි කිහිපයක් දක්නට ලැබෙනෝ වැටකොළු කරලක් ඇතුළි. කොළු කියන්නේත් ආධාරකයක් මත ගමන් කරන වැලක් මේ වැලේ කරල් තියනවා කරල්ලල බීජ පැළ කරන්න අපට යොදාගන්න පුළුවන් කරල් සෑදෙන ගස් තියනවා මොනවදම උදාහරණ කේපයක් මදට මදටය කියන්නේ ගහක් අපි හොඳින්ම දන්න බීජයක්න මදටිය ඇටයකන් මේ මදටිය හැදෙන්නේ ගහක්ක කරලක්ඒ කරල පිපිරිලා ඇට විසි වෙනවා එතනම බිමට වැටනෝ මඳක් ඇදට විසිවෙන්න පුළුවන්. ඊළඟට මුරුන්ග මුරුන්ග ඉතාමත් ගුණදායක කරල් සහ විශේෂෙන් පත්‍ර ගුණදායකයි මේක ගහක් මේ ගහේ කරලක් හැදෙන්නේ කරලේ බීජතියනවා රටාවකට මඳක් ඇතින් ඇති බීජ පිහිට තියන බව මංකලිනොත් කොටසදි කිව්ව කතුරු මුරුන්ගවලත් බීජ පේලියක් සහිත කරලා ඉතින් මෙහෙම කරල් හැදෙන ශාක මේ උදාහරණ තුන විතරක් නෙමේ තවත් ඕනෑ තරන් අපට හොයාගන්න පුළුවන් ඔබට තියනෝ වගකීමක් ඔබ සතු වගකීමක් විදිට මම ඔබට පවරනවා මේවට තව තවත් උදාහරණ හොයාගන්න පති හොයන්න පුළුවන් ගුරුවරුන්ගෙන් අහන්න පුළුවන් ඊළංඟට අන්තර්ජාලයෙන් හොයන්න පුළුවන් පුවත්පත්නේද අධ්‍යාපනක පුවත්පත්වලින් හොයාගන්න පුළුවන් ඊළඟට මේ ඔක්කෝට වඩා හොඳයි තමන්ගේ පරිසරයේ තමන්ට දකින්නට ලැබෙන දේවල් මේ ගොනුවලට ගොනු කර ගත්තම් කරල් සෑදෙන පඳුරු ගොයම් කියන්නේ කරලා ගොයම් කරල දැන් හැබැයි ගොයම් කරල වෙනස්වරූපයක් ගන්න කරලක් නේද දැන් පොත්තක් ඇතුළේ බීජ ටික ඇතුළේ අඩංගු වෙච්ච කරලක් නෙමේ නේද බීජය එළියට පේන කරලක් වෙනස් සාකාරයක කරලක් ඊළඟට එනසල් 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 පඳුරක් මේ පඳුරේ කරල් හැදිෙන ෑ පැලෑටක් යන්නේ පඳුරක් නෙමේ ගහකුත් නෙමේ වැලකුත් න පැලැටියක් යන්නේ කොතරම් වැඩනත් එතරම් විශාල නොවන ශාකනය පඳරකුත් නොවන වැලකුත් නොවන් මිරිස්වල කරල් හැදෙන් විවිධ හැඩයේ විවිධ පාටිං විවිධ දිගෙන් ප්‍රමාණයෙන් යු මිරිස් කරල් අපට දක්න ැබෙන න ේ දැ. කොච්චි කියලා කියන්නත් මිරිස් වර්ගයේම මේ වර්ගයක් නද මිරිස්ම තමයි කොච්චි කියන්නේ ට මේ හැමේකේම කරල් හැදෙන් ඉළඟට දිගෙන් අඩු කරල් හැදන්නත් පුළුවන් නේද සමහරයේවාට රවුම් හැඩයක් ගන්න ගතයකුත් තියන ට මේවට අපි මිරිස්වට කියන්නේ කරල් හැදෙනවා කියලා බඩ ඉනගු බඩයිනගු ශාකයේ ක් ැ බීජ රටාවකට එකට එකට ලංවෙලා බීජ රාශියක් තියෙන කරලක් විදියට බඩිරඟු කරල හඳුන්න්න පුළුවන්. ඊළඟට අබ අබ කියන්නේ කුළු බඩුුවර්ගයක් විදිට ආහාර රස කරන්න ගුණත්ේ වැඩි කරන්න සුවඳ කරන්න දාන කුළුබඩුවක්න දකට අබ කියන්නේ අ කියන්නේ ඉතාම කුඩා බීජයා මේක හැදෙන්න්නේ කරලකඔ කරල් වශයෙන් තමයි මේ පැලෑටියේ හැදෙන්නේ. ඊළඟට තල අපි දන්නවනේ තල ඇට නේද තල ඇටවලින් විවිධ රස කැවිලි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඊළඟට තල ඇටවලින් තෙල් නිෂ්පාධනය කරන්න පුළුවන් තොටේ තෙල් ආහාරයට ගන්නවා. ඊළඟට තල්ල කැරලි තල ගුලි වගේ තල ආශවිත විවිධ නිෂ්පාදන නේද. විවිධ ආහාරවර්ගවලට තල යොදාගන්නවා හරිම තෙල් අධිකතෙල් අධි ආහාරයක් විදියට තල හඳුන්නන්න පුළුව. එතකොට ඒකත් කරලක් විදිට හැදෙන එකක්. ඊළඟට බණ්ඩක්ක මුලින් ඉදලම අපි සාකච්ඡා කරා බණ්ඩක්ක බීජ පේලි කිහිපයකට තියෙන කරලක්. ඊළඟට මුං ඇට අපි මුං ඇට කනවන්නේ නේද මු ඇටය මු බීජය මොනපාටද කොළපාටයි ඔන්න අපට කලින් බීජවල වර්ණවලට යොදාගන්න පුළුවන් තව උදාහරණයක් නේද කොළපාට බීජයක් තියෙනවනම් ඒක මුං ඇටේ තොට තවත් කොළපාට බීජ ඇති ඔන වෙනක් කියන වගුවේ කොළපාට කියන බීජයක් විදියට මොං ඇටය ලියගන්න පුල මුොං බීජය. ත මොං කියන්නත් කරලක් ගොඩා දිගනෑ මේ රූපරාමුවේ පේන තියන කොට්ට කරලක් විදියට තමයි මොංබීජ මොං ඇටයකට ඇටයක් ලගින් ලඟින් පිහිටි කරලක් බෝංචි කරලටත් වඩා ගොඩක් කුඩා කවුපි කරලක් වගේ කවුපි කරලටත් වඩා කොට කරල් දකින්න ලැබෙනෝ. ඉතින් මේ මුම් බීජයක් අපට පැළ කරලා පැලෑටියක් පැලවනාට පස්සේ. මේ කරල් මොනවාගේද කියලා අපට සියසින් දැක ගන්න පුළුවන් මේ පුතේ ප්‍රායෝගිකව කරන්න නැත්තටම මුම් කියන්නේ ගොඩක් ගුණදායක දාන්‍ය වර්ගයක්න. පෝටීන් බහුල ආහාරයක් ශාකර පෝටීන් බහුල ශරිරවර්ධනය කරගන්න පුළුවන්න්නේ මුං ඇට කෑවම නේද. එහෙනම්. මේ මුං කුඩා ප්‍රමාණයක් හරි අපට පාත්තියක ගෙදර හොඳට අව්වතියන තැනක පොහොර පසේ මේ මු කීපයක් වගා කරලා අපට බලන්නත් පුළුවන් ඒ හැදුනට පස්සේ ආහාරයට ගන්න යොදා ගන්නත් පුළුවන්. ගෙඩි සෑදෙන ශාක ගෙඩි හැදෙන ශාකතියනෝ මොනවද. කොස් කොස් කියන්නේ අතුවල සහ කන්දේ කියන. ස්ථාන දෙකේම ගෙඩි හැදෙන ශාකයක් කොස් කියන්න ඊළඟට අම්ඹවල අතු වග නද ටිකක් දිගු නටුවක් සහිතව වලුවලු වශයෙන් ගෙඩි හැද ශාකයක් තමයි අඹ කියන් නකට පෝල් ගහේ අතු බෙදෙන්නේ නැතිවුණට කන්දේ ඉහළම කෙලවරේ ගෙඩි වලු රාශීක් හැදෙනවා පොල්වල කාලනියමයක් නෑ අඹනං හැදෙන්න්නේ බොහෝවිට වර්ෂයේ එක්තරා කාලයකට. පොල්වලට කොස්වලට හෙම නිශ්චිත නියමිට කාලයක් නෑ. ඊළඟට පක් පුවක්වලත් ගෙඩි හැදෙන්න්නේ ගෙඩි වල්ලක් විදියට අත්තු නොබෙදෙනකාඳයේ ඉහල කෙළවරේ ගෙඩිවල්ලක් විදියට හැදෙන ශාකයක් පුවක් කියයන්නේ පේර. පේරවලත්පුතේ බොහෝවිට අතු අගට වෙන්න නේද අත්තු මැද කඳය ගෙඩි හැදන්න අ අලුත් අත්තක අලුත් රකිල්ලක අලුත් තැනක තමයි පේර මලක් පි පෙන්න්නේ එතකට මල් පිපපුනම ගෙඩි පොකුරක් විදිට නේද ගෙඩි එකක් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හෝ ගෙඩි පොකුරක් විදියට පේර හැදෙනවා. ඉළඟට දියවුල් දවුල් කියන්නේ ගහක් පේර ගහ වගේම ගහක් මේ දියවුල් ගහෙත් ගෙඩි හැෙනවා මේ ගෙඩිය ඇතුළේ බීජ රාශියක් දක්නට ලබෙනවා බෙලි දවුල් කියන දෙකම එක වගේ ැ බෙලි වගේම දවුල් වියලි ප්‍රදේශවල වියලි දේශගුණ කලාපුවල වියලි පරිසරයක් තියෙන තැන්වල තමයි හොඳින් ඉතා හොඳින් වැැවෙන්නේ සරු පලදාවක් ගෙනෙන්නේ අපි දන්නවා කතර ගම පැත්තේ අනුරාධපුරපොල්ලොන්නරු වගේ වියලි දේශගුණයක් වර්ෂය සෑම කාලයකම වැසි නැති තැන්වල තමයි දවුල් වැඩියෙන් දකින්න ලැබෙන්. ගෙඩි සෑ දෙනු වැැල් වැැල්වලත් ගෙඩි තියෙනවන. වැැල්වල වැල්කිව්වාම අපට එක පහර්ටම හිතටෙන්නේ කරලා නේද. වැලත් එක්ක ගැලපෙන්න්නේ කරල වගේ නිගම් අපට එක පාට හිතටෙනවා කරල් කියලා හැබැයි සමහර වැල්වල ගෙඩි හැදෙන අවස්ථා තියෙන්. එකක් තමයි වට්ටක්කා වටටක්කා ගෙඩියක්න කරලක් නෙමේන බීජ සහිතව හැදෙන ගෙඩියක්. එතකොට වට්ටක්ක ගෙඩියදේ පුතේ ටිකක් ප්‍රමාණයෙන් ලොකුව එක නේද. තකට මේ වැල බිමදිගේ යන්නේ. ඇයි බිමදිගේ ගිහින්ති යෙන්නේ කියලාත් අප දැන් තේරන. මේ වැල ආධාරකයක් මත ගියා නම් මේ මේ තරම් විශාල ගෙඩියක් හැදන්න බෑ. එනම් කඩාගෙන වැටී වැල නේද. එහනම් විශාල ගෙඩියක් හදන්න ඕන්නන නිසා තමයි එයා බිමදිගේ යන්. එහෙම තට ඒ වැලේ ස්වභාවයකුත් යෙන. ඊළඟට කැකිරි කැකිරිත් ඒ වගේමයි විශාල ගෙඩියක් හැදෙනෝ බීජරාශීයක් තියෙන එහනම් මේ විශාල ගෙඩියක් හදන්නනම් ආධාරකයක් මත ගෙහිල්ල බෑ. ඒ නිසා කැකිරි වෙලත් දිගේ යන්න මයි වැඩි කැමැත්ත දක්වාන් පිපි්න්න පිපං්ඥ ගෙඩිය ඉතරම් ඉහලක ගමන් කරන්න මේකත් ගෙඩියක් බීජ රාශියක් ඇතුළි තියෙන ගෙඩියක් ඉකට වැල්දොඩම් වැල්දොඩම් වලත් ගෙඩියක් හැදන්න හැබැයි වැලක් වැලක් වුණට ගෙඩි හැදන් ගෙඩිය ඇතුළ බීජ රාශියක් දක්නට ලැබෙනු මිද මිද පොකුරක් විදියට ගෙඩ ගණනාවක් එකට එකවෙච්ච පොකුරක් හැටියට හැදෙන්. තනි ගෙඩියක් හැදෙන්න්න. එතකොට මේ මිදි ගෙඩියක් ඇතුළේ බීජ දක්නට ලැබෙනෝ. මේකත් වැලක් මිද වැලක් වනාට ගෙඩි හැදෙන්. ැ මෙහෙම වෙනස්කම්තිීෙසි දැම් මේවා කතා කරගෙන යනකොට. ඇත්තටම මේ ශාක මොන තරම් සුන්දරයිදනේ ද ශාක ලෝකය, න්න තරම් සුන්දරයිද කියලා අපට හිතනවා. නේද. චාක ගැන තව තව හොයන්න මේ ගවේෂණය කරන්න හොයා බලන්න. ආසාවක් ඇති වෙනවා. ඉතින් දුවේපුතේ ඉහල පන්තිවලට ඉගෙන ගනිද්දි. ඒ ගවේශනය ඔබට කළ හැකි. නේද. දැන් ඉගෙනගෙන විභාග ගණනාවක් සමත්වෙලා ඊට පස්සේ වැඩිහිටියෙක් වුණට පස්සෙත් ඔබට මේ අපේ ලංකාව විතරන්නවි විදේශවල වනත් වනාන්තරවඋනත් ගිහිල්ලා මේ. ගවේෂණය කරන්න පුළුවන් හැබැයි දැන් පුංචි කාලයේ වනන්තරවල ඇතුළේ යන්න බෑ නද තවමත් දැකීම අඩුයි පුංචි ශරීරයෙන්කුඩයි හැබැයි දැනට අපට කරන්න පුළුවන් අපේගේවත්තේ පාසල් වත්තේ අනතුරුදායක නැති තැන්වල ඉඳගෙන පරිස්සමින් ශාක නිරේක්ෂණය කරලා නේද කරුණු හොයලා වැඩි හිටියන්ගෙන් ගොරුවරුන්ගෙන් අහලා දැනගෙන එහෙම ගවේශණයක් දැන් කරන්න පුළුවන් පින්තුූරරං අලවලා දැ මේ කියන කරුණුවනුව පින්තූර එකතුවක් හදාගන්න පුළුවන්. මේවන් නිකම්ම නම ලියාගන්න ෝවිතරක් නෙමේ. ඉතින් මේ පාඩම බලනකොට මම විශ්වාස කරන ඔබත් ඒ බලාපොරොත්වෙන තත්ත්වයට කවදහරි ඔබේ මනස වෙනස්සේ කළලා. එහෙම වුනොත්දේපුති අපට පුළුවන් වෙන අපේ මේ ලංකාවේ අපේ ලෝකෙ අපට උරුමවෙච්ච. ස්බදහමෙන් රුමවෙච්ච විශේෂම දෙයක් තමයි ශාක කියන්නේ මේ ශාක අපි ශාක ආරක්ෂා කරගන්න වැඩි කරගන්න වගා කරන්න නේද ශාකවලට හානි නොකර වතුර දාලා පොහොර දාලා ඒවා වැඩිදිියුණු කරන්න ආරක්ෂා කරන්න වර්ධනය කරගන්න ඕන කියන හැගීම ආකල්පයෝබට මේ අපූර්වත්වය අත්තිදිනවත් එක්කම ඒ ැඟීමආාවත් මේ ලංකාව ශාකවලින් බහුල නෙදද ශාකවදවී යනෝ ශාක විනාස කරනවා ශාක කපනෝ ගස් කපනෝ එහෙමුණොත් අපට හිතකර පරිසරතත්වයයා නිර්මාණය වෙන්න ඉති ඒ ඒ හිතකර පරිසර තත්ත්වය නැතු පිරිසි දවාතයේ සහිත ජලය පසේ රැඳුණු පරිසාරයක් නිර්මාණය කරගන්න නං අපි මේ ශාකවලට ආදරය කරන්නෝ නිළඟට ශාකවලට උදව් දෙන්න ඕන තමන්ගේ වර්ගයා බෝකරගෙන ඉස්සරහට යන්න අපි ශාක හිටවන්නත් තොන් ගෙඩි සෑ දෙන පැලෑටියක් කියලා කියන්නේ මොකක්ද කියලා අපි මේ පාඩ මේ මුලින්ම කතා කරන්නේ පැලෑටියක් කියල කියන්නේ කුඩා ශාකයක් ගහක් වගේ විශාල විදියට වැවෙන් නැති පඳුරකුත් නොවන වැලකුත් නොවන ශාකයක් තමයි පැෑටි කිය පමණ කලක් වැඩුනත් විශාල වෙන්නේ නෑ. ඉතින් එ එලබට කියන්නේ පැළෑටියක් මේ එළබටු වල ගෙඩියක් දක්නට ලැබෙනු. නේද කරලක ස්භාවයක් නමේ තියෙ ගෙඩියක ස්භාවය. ඊළඟට තක්කාලි ගෙඩි තක්කාලි කියන්නේ පැලෑටිය තක්කාලි වලට නං වැ නොවුනට තක්කාලි වලට ආධාරකයක් තියෙන් ඕන කෝටුවක් ඉටවල ගැටගහන්න ඕන මොකද තක්කාලි ගහ කන්ද ඒ තරම් ශක්තිමන් නැති නිසා බිමට ඇදගෙන වැටෙන්න්න පුළුවන් නේද වැස්සේදී හුළන්ගේදී පංචි දැන් කටුස්සෙක් වගේ සතයක් නැක්්ගත් ඒ ගහ බිමට වැටෙන්න්න පුළන් එහමුණක් කඳට හානිය වුනොත් ශාකය මරෙන්න්න පුළුවන් හැබැයි අපිට පුළුවන් ශාකයේ ටිකක් ඉහලට වැඩෙනකොට කෝටුවක්රගෙන කෝටේ ගැටහන්න හැබයි ඒ දැ මීටර එක හමාරත් දෙකක් විතර විශාල උසක්කට යන්න නෑ මීටරයකාසන්න උසක් මීටරයට වඩා වැඩිුනොත් තිිකක් උසවේ ඒ වගේ එකක් තමයි පැලෑටියක් කියන්න. ඊරඟට තිබ්බටු තිබ්බටු සාමාන්‍යයෙන් බටු සහ වම්බටුවලට වඩා විශාලව හැදෙන ශාකයක්. තිබ්බට කියන්න. ඉතින් මේ තිබ්බටුවල ඉතා කුඩා ගෙඩි පොකුරක් විදිට හැදෙන්නේ සුදුපාට මලක් පිපෙනෝ පත්‍ර ටික් විශාලයි. ඉතිං ඒකෙත් මේ හරිම ගුණදායක එළවලුවක් විදිහට මේ පාවිච්චි කරන්න පුළුවන් ඒත් මේ පැලෑටියක් මේකෙත් ගෙඩි තමයි හැදෙන් ගෙඩි සෑදෙන පඳුරු පඳු කෙසෙල් පඳුරක්න කෙසෙල් පඳුරේ කෙසෙල් කැනක් හැදෙනෝ මේ කැනේ තියන්නේ ගෙඩි එට එක කෙසෙල් ගහක් අපි කියන්නේ එක පැලයක් නේද එක ශාකයක් එක කිසිල් ශාකයක එක සැරයක් කැනක් වැටුනම ඒශාකය ඊට පස්සේ තවත් පාරක් කැනක් හැදෙන්න්නේ නෑ ඒශාකය විනාස වෙල යනවා. එතකොට තවත් පැලයක් ලොකු වෙලා ඒශාකයත් කැනක් වැටනම ඒශාකයත් විනාස වෙනවා ඉතින් මේ මේ පඳුර හැදෙන්න්නේ ගඩි අන්නාසිත් පඳුරක් පැළයක් හිට වහම තවත් පැලේනවා අන්නනාසි වලත් ගෙඩියක් හැදන්නේ ඒ ගෙඩිය හරිම වෙනස් නේද ගහක්කඩ ගඩ ගෙඩියක්කුට ගහක් කියලා පිනි ගං කතාවට කියනවා ඇයි ගෙඩියට උඩිනුත් පැලවීමට සුදුසු ශාක කොටසක් පැලයක් තියන ගෙඩියට උඩිනුත් අපි ඒ කොටස කඩලා ගෙඩිය කාල ඉවරවෙලා මේ ගෙඩිය ආහාරයට ගන්නවනේ ඒ ගෙඩියට උඩින් තියෙන කොටස පැත්තකින් තියල තියලා ටිකක් ලොකු වෙනකොට ඒ අරගෙන හිටවල ශාක්‍ය අබවට පත්කරගන්න පුළුව හැබැයිඒ එහෙම ගන්න කොටසට වඩා අන්නසි ගහේ මුලින් එන මොටේියන් හිටවලා පළදාව ඉක්මනින් ලබා ගන්න පුළුවන් කියලා ගොයි මහත්තුරු කියන එහෙනම් මේ තමයි ගෙඩි හැදෙන මීලකට දුවේපුතේ බීජගෙඩි කරල් ඇසුරෙන් පහත ප්‍රශ්නවලට අත්හදා බලා පිළිතුරු දෙන්න. අත්හදා බලල තමයි පිළිතුරු දෙන්න කියන්නේ දැං උත්තරයක් දෙන්න නෙමේ කියන්නේ. වතුරේ දැමූ විට කුමක් සිදුවයිද දැ මේ අපි දැ පහුගිය කොටස් බලදී බීජ ගැන සාකච්ඡා කරාණෙ මේ සාකච්ඡාවෙදී සාකච්ඡා කරපු අපි පින්තූර දැකපු මේ බීජ වතුරෙ දැම්මහම මොකක්දවෙෙන් සමහරබීජයක් වතර දැම්මම යටයනු සමහර බීජයක් පාාවෙනවා ඒ දෙකින් කන්නේෙ වෙන්නේ. එතකොට මේ පාවෙනවනම් ඒ වතුරේ පාවෙලා ගිහින් පැළවෙන්න පුළුව කියන තීරණයට අපට එන්න පුළුවන්. එතනම යට යන වනම් ඒ වතුර සම්බන්ධව දේකං මේක ප්‍රචාරය වෙන්නේ නෑ. ඊළඟට සුළඟට හසු වූ විට කුමක් වීඩ. ඇතැම්ශාකවල ගෙඩි කරල් මල්වල තියෙන බීජ සුළඟට හෝනාම සුළඟි ගසාගෙනයන. මොනරකුඩුම්බිය සුළඟින් ව්‍යාප්ත වෙනෝ. කොට්ට පුළුන්වල සුළඟ ගහගෙන ය. හැබැයි පොල් ගෙඩියක් පුවක් ගෙඩියක් රබ රැටයක් වගේ සුළගේ ගහගෙන යන්නන් එක වෙනම වැඩක් වෙන්නේ. එතකොට සුළගේ පාාවෙනවා සමහරේව සමහරයව සුළගගේ පාාවවෙන්න දැන් පොල් ගෙඩියක් පපුුව ෙඩියක් වැටුමොත් එතනම බිට වැඩෙනවා. හැබයි සමහර සියුම් බේජ පාවීයන්න ආධාරකයකුත් එක්ක තියෙන ඇතැම් බේජ තියෙනවා ඒවා පාවෙලා ගිහින් වැටෙන තැන පැළවෙනවා. ඊළඟට, රෙඩිකල්ලක හෝ ඇඳු මේ ගෑවුුණු විට දැන් අපට පුළුවන් රෙිකෑල්ලක් අරගෙන එක බීජ ගාල බලන්න පුළුවන් හැබැයිදඇ නේදඇ නෙමේඇ කියල කියන්න එතකටඇ ඉළඟට තුත්තිරි වගේ මේ බීජ රෙදිිකෑල්ලකට ඇමිනනෝ ඇලනෝ තේ ඇලිල රිඩිකෑල්ලෙෙන් වෙෙන තැනක ගහි පැලවෙන්න ඉ තියනවා හෙමේවා ඊළඟට කරල් පිපිරුණු විට දැන් හැම කරලක්ම පුපුරන්නේ නෑ. හැම කරලක්ම පුපුරන්න නෑ නේද. හැබැයි පිපිරී යන කරල් පිපිරිලා ැ පිපිරිලා එතනම බිමට වැටන ඒවත් තියනවා. පිපිරිලා විසි වෙන ඒවත් තියන. දැන් අපිහිතමු කරවිල කරල ඉදුනාම කහපාට වෙලා එක පොපුරනෝ. ගෙඩිය පිටින් බිමට වැටෙන අ ඇත්වෙන ඊට පස්ස ඇට ටික බිමට වැටෙනු හැබයි ඒ පිපිරයාමක් විදියට නෙමේ අපි සලකන්නේ පොත්ත ඈත්වීමක් විදියට හැබැයි ඇතැම් ශාකවල ැ කෝඩලුවල රබර්වල අපි හරි ප්‍රසිද්ධ කාරණයක් න පිපිරුුණාම ඈතට විසිවෙනු ඒ නම් මේ කාරණ අත්හදා බලන්න කියන්නේ දැක් පුරල බලන්න දැක මෑ කරලක් පිපිරිලා විසි වෙනවාද එහෙම වෙන්න නෑ ඒක මොනවත් වෙන්න ඇහෙම පොත්ත ගැලවෙන්නෙත් නෑ කරල විදිටම වේලිලා බිමට වැට නොහෙමනත්තන් සතක් අරගෙනය නොහෙමට අපි කඩල ගන්න ඕන් තකොට මේ මේ කාරණාව වතුර දාලා බලන්න පුළුවන් පාවෙනේවා හොයා ගන්න පුළුවන් ඉළඟට සුළඟට හසු කරලා අපිදෆෑන් එකක් දාලා ස්ටෑන්ෆෑන් එකක් වගේ නිෆෑන් එකට අල්ල බන්න පුළුවන් මොන ඒවද සුළගේ ඉළඟට රෙදිකෑල්ලක ඔතල ආදිගෑල්ල බලන්න පුළුවන් ්‍රෙදිකෑල්ලේ ඇමිනෙන්න්නේ මොන බීජද කිය. ඉළඟට කරල් පිපරුනාම වෙන්න මොකක්ද කියලා පුරෝල බලන්න පුළන් හැබැ හැම එකක්ම පිපිරන්නේ නෑ වේලනාට කරල පැහහිලා ඉදිලා වම වියලි බවත් තව දුරටත් වියලි වෙනකොට තමයි මේ පිපිරීම සිද්ධවෙන්න එකැන මුවෙන් පුරන්නේ. දැ මේ අපි ප්‍රායෝගිකව දකින්න ඕන එහෙමනැත්තන් කරලා අත්හදා බලන්න ඕන ඇත්තර මෙහෙම වෙනවාද කියල. මේක හොඳටම අවබෝධ කරගන්න නම් දේපුතේ මේ කරලා බලමු අපි ඔබට පුළුවන් මේ බීජ කිහිපයක් අරගෙන මේ හැබෑවටම මෙහෙම වෙනවාද කියලා. තේරුම් ගන්. ශාකවල ව්‍යාප්තිය සිදුවන ආකාරය. ව්‍යාප්තිය කියන්න මුකදද. ව්‍යාපතිය කියන්නේ පැතිරීම ශාක දැන් අපිටම එකක් පැනක අඹගහක් තිබුණ කියලා ඔන්න ලංකාවේ පලමු අඹගස තකට ඒ අඹගස තවත් අඹග ගොඩාක් ලංකාවේ බිහිවෙන්න හේතුනි කොහොමද ඒ අඹගේඩි ගෙඩියක් ඇතුළේ බීජයක් තියෙනවා ඇටයක් එකොට ඒ ඇට ටික ඒ බීජටික තවත් ඈත ඇත වෙනත් දශවල වෙනත් ස්ථානවලට ගිහින් පසට එකතු වෙලා පසේ පැළවෙන්න සුදුසු ජාලය උෂ්නත්වය හිරිවලිය මේ වාතාශ්‍රය ඉඩකඩ මෙනි කියන සාධක ලැබුණොත්. ඒ ඇටය පැළයක් බවට පත්ති වන. ඒ බීජය පැලයක් බවට පත්වෙන. පුවක් පුවක් ගෙඩිය කොහොමද. පුවක් ගහලළඟ ඉඳලා තවත් තැනකට යන් ක්‍රමය තමයි ජලය මගින් නේද පුවක් හැදෙන්නේ ගොඩක් වෙලාවට මේ කන්දක් මුදුනක ඒ වගේ තැනක නෙමේ පුවක් අපිට දක්න දැබෙන් නේද පොල් වඋනත් අපි හිටව්වුවත් කන්දක් මුදුනක හැදුනට බොහෝ විට පුවක් අපි බලෙන් හිටවන ගහක් ගැන නෙබේ මේ කතා කරන්නේ ඉබේට පුවක් හැදිලා වගේ න්නේ ගඩක් වෙලාවට මිත් ජලය ගලා යන කානුළඟ දෙනිවල පහත් බිම්බල තමයි මේ පුවක් දකින ලැබෙන්න්නේ. එතකට ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද හේතු එක පුවක් ගහක ගෙඩි ඉදිලබිමට වැටුනම ඒ ගෙඩි ටික ගහගෙන ඇවිල්ල වතුරට වහිනකොට වැස්සට ඇවිල්ල තවත් තැනක පැලවෙන. එතකට ඒ එන ඉබේටම පුවක් ගහක් හැදිල. එතකොට පුවක් යායට තියෙන, දෙනි කඩක්. එම නැත්තම් පහත් බිමකට අපි කියන පුවක් අරභක් කියලා. තර පුවක් අරභක් හැදෙන්නේ කොහොමද. දකොට එකක ළඟ ගොඩා පුවක් පැල හිටවලාද නෑ. ඒ අතීතයේ එහෙම පුවක් පැල හිටවලා නෙමේ පුවක් අනබක් හැදෙන්න්නේ එක ගහක් තියෙන් නැති ඒක ගෙඩි වැටෙන් නැති ඒක වතුරෙන්තවටිකක් පහලට ගලාගෙනයන් නැති එතනත් හැදෙන් නැති ඒ ඒකේ ඒ ගසල, ෙඩිහැදු නමයි ඒ ගෙඩිත් බිමට වැටෙන් නැති ආයත් පහලට ගලාගෙන ගිහින් ඒ ඒ දෙනිය ආශ්‍රිතව ඒ පහත් භූමි ආශ්‍රතවම තමයි එක ළඟලඟ පුවක් ගස් ගොඩක්තියෙන් නදකම ළඟ පුවක් ගත් දෙකත්තුනක් කතරක් පහත්තියෙන්න්නත් පුළුවන් එහෙම වෙන්නේයයි ඒවා හිටවලන මේ ඉබේට පැළවෙලා එහම් කොහොමද ඒක තැනක ගොඩක් ගස් හැදන්නේ එක ගහග ගෙඩි වැටු නවට ආයෙත් පැවෙන ඉඩ පස්සේ වතුට ගහගෙන ගිහින් ආයෙත් පැලවෙන් කදුුරු කදුරු ගෙඩිය ගැන කතා කරා අප කදුුරු ගෙඩිය පහුගිය කොට සිදිිත් අපි සාකච්ඡා කරා කදුරු ගෙඩියෙන් ඉතෑවෙක් කදනවා කියලා කිව්වා කදුරු ශාකයද්දූේ පුතේ අපි දැකලා තියෙන්නේ වතුර තියෙන ඇලක් දොලක් අයිනකම තමයි ඒකට හේතුව තමයි කදුරු ගෙඩිය කවුරුවත් ගිහින් වුවමනාවෙන් හිටවන එකක් නෙමේ ඒක ඉබේටග හැහැ දෙනවා ගෙඩි හැදෙනවා ඒ ගෙඩිය වැටුනම ජලයේ පාවෙලා ගිහින් තව තැනක ශාකයක් බවට පත්වෙන ගහක් බවට පත්වෙන එතකට එතනත් ඒ ඒ ගහ නිතරම දකින්න ලැබෙන ජලයයාසිීත එෙනම් ජලයේ පාවෙලා ගිහින් තමයි කදුරු ගෙඩිය පැළයක් බවට ගහක් බවට පත්වෙන් පොල් පොල් ගස් පොල් ගස් අපිට දකින්න ලැබෙන ලාශ දකටවෙේරලට පොල් ගස් එන්න එක ක්‍රමයක් තියන න්න ඇලට දොල්ලට පොල්ගෙඩියක් වැටුනමන ඒක ගඟට එනවා පාවෙල ඊට පස්සේ ගඟදිගේ මුහුදට යන්න පුළුවන් මුොහුදේ මුහුද ඈතට ගහගෙන යන්න රල මගින් වෙරලට පොල්ගෙඩිය ගසාගෙන නවා ඊළඟට පොල්වල ස්භාවයක් තියනවා ලුණු අවශ්‍යයි ලුණු ගතිය තියෙන පසක පොල් හැදෙන්න්න තියෙනට කඩ වැඩි නේද දැන් පොල්වලට අපි දැකල තියනවා ලුණු දානෝ ප ගස්වලට ලුණු දානෝ ගහමුල්ලට කානුවක් වලක් වගේ කපල ඒවට ලුණු දානෝ ඒ එතකට ඒ පොල්ගහ හොඳට හැදෙනවා කියනවා. එතකොට එහෙම වෙන්නේ ල්වට ලුණුවශ්‍ය නිසා තකොට වෙරලට ගහගෙන ගියපු පොල් ගෙඩිය තවත් හොදින් පැලවෙන වෙරලේ ලුණුවාශිතව දීර නිසා ඒකක් ඊළඟටොල් ගංගාවකාශ්‍රිතව ගංගාාවල් වල අයිනෙ අපිට දක්නට ලැබෙන ඉව බොහෝ විටර ගහගෙන ගිහිල්ල ඉබේට පැලවෙච්ච පොල් ගස් වෙන්න පුළුවන් හැබැයි අද කාලනං අපි පොල් ගස් හිටවනවා අපේ පරිභෝජනයට අපට පොල් ඕන නිසා අපි අපට අශ්‍ය තැන හිටවනො හැබැ එතකොට ඒ ගෙඩියක් වුණක් නේද කානුවකට වැටිලා ඇලකට දොළකට තල්ලු වෙලා ගිහිල්ල ජලයෙන් ගංගාවට ගිහින් එහෙම ගඟදිගේ තවයි ඇතට ගිහින් වෙනත් තැනක අපි නොහිතන තැනක පැලවෙන්නට ඉඩතියෙන් නෙලුම් මානෙල් ඕලු ඕලු නෙලුම් මානෙල් කියන්නේ මේ ජලජශාක ජලයේම හැදෙන ශාක නේද අපි දන්න සුන්දර මල්තුනක්නේ ඔලු නෙලුම් මානිල්කන්. එතකොට මේවා පැලවෙන්නේ කොහොමද. ශාකයක් පාවෙලා ගිහින් දැන් නෙලුම් පැලයක් ගැලවිලා පාවෙලා තවත් ජලාශයම තවත් තැනකට ගිහින් එතන පැලවෙන්න පුළුව. ඊළඟටහඩොල් කිරල දියමිදෙල් දැන්න මේ ශාක. පින්තුර රාමොත් එක්ක මගේ දූලපුතාලා හොඳට බලාගන්න මේවා හැබවි සැබවින් සජීවීව ස්ථානවලට ගිහින් දැක බලාගත යුතු ජීවිතය කවදහරි මේ කඩොල් කියන්නේ මේ පරිසරයට අත්‍යවශ්‍ය කඩොල් කිරල වගේ ශාක. පරිසර පද්ධති වෙනම පරිසර පද්ධති මේවා අපේ පරිසරය සුන්දර කරනෝ වගේම වෙනම. සතුන් සහ ශාක ජීවත්වෙන පරිසර පද්ධතියක් වෙනවා. ඉති මේවා අපි ආරක්‍ෂා කරගන්න ඕන මේ විනාශ වෙන දෙන්න හොඳ නෑ කඩොල් කියරල දියමිදෙල් කියන ශාකත් එහි ඇටයක් බීජයක් ගෙඩියක් එහෙම නැත්ත ශාකයේ කොටසක් පාවෙලගිහින් තවත් තැනක ශාකයක් විදිහයට හටගන්න ශාක තමයි දැක්ව සුළඟ මගින් ව්‍යප්ත වන බීජ එතකොට ශාකයේ මලක් පිපෙන ඒ මලේ බීජ තියනවා දැන් මල්වල බීජ තියනවද තියනවා අපි දන්නවනේ පොකුරු කාණ්ඩයට අයත් මල් කියලා මල්වර්දයක් තියන පොකුරු කාණ්ඩය එකන්නේ මලේ තියන බීජ මලවේලුනාාට පස්සේ අපි මම කඩල පාතියක දැම්මත් එකින් පැල ලබාගන්න පුළුවන් හැබැ හැම මලක්ම කඩලදාල දැන් රෝස මලක් කඩලදාල පැළ ලබාගන්න බෑ. වේරුුණනාට පස්සේ නේද අරලිය මලකින් පැළ ලබාගන්න බෑ. හැබැ සමහර මක් වේලුනාාට පස්සේ මෙහම පාත්තියකට ඉස්සොතින් දැම්මොතිං ඉගට වතුර වක්ක රෝතින්. පැල ලබා ගන්න පුළුවන්. අන්න ඒ වගේ මල් සුලගේ යන වේලුනාට පස්සේ. එකක් තමයි මේ මොනර කුඩුම්බිය වරා වරා කියන්නේ තව එකක්. දැ මෙ මේ වගේ හැබැයි මේ පුළුන් කියන්නේ මේක මේ මලක් නෙමෙයි මේක ගහේ හැදින ගෙඩියක් එතට මේ පුළුම් ගෙඩිය පොත්ත ගැලවිල පුළුම් බීජඇත් එක් ඇටයත් එක් හුලගේ පාවෙල යන පාවෙන්න සුදුසු තත්වයක් තියෙන වරාමලට පුළුන්වලට හොරවලටත් තියෙන හොර ශාකයේ හැදෙන හොර කුරුල්ලා කියලා අපි කියන්නේ එකන බීජයත් එක් මෙහෙම පියාපත් දෙකක් වගේ තියෙන මේක නම් දැකල ඇති දැ මේ පින්තූරත් දකින්න ලැබෙනු ඒ හොර කුරුල්ලා ශාකයෙන් බිමට වැටෙනකොට එතනටම පහලට වැටෙන්නැරකිර පාවෙලා ටිකක් ඇත තැනකට නිර්ගුඩා ආදුරයන්න හැබැයි මීටර් ගණනාවක් ඇතට පාවෙලා ගිහින් වැටෙන්න්න පුළුවන්. ඉතින් ඒ ස්වභාදහමෙන් ඒ ශාක පතුරවන්න නිර්මාණය කරපු ක්‍රමවේද. ඊළඟට තොටිල තොටිල බීජය පාවී යන්න පුළුවන් සුළගේ පාවෙන්න පුළුවන් ආකාරයක් නිර්මාණය වෙලා තියනවා හොඳටම වේලුනාට පස්සේ ඒත් තොටිල බීජ පාවෙලා අනුසුළගේ තකොට ඇත තැනකට ගිහින් වැටල පැළවෙනු ගම්මාලු ගම්මාලුවලත් බීජයත් එක්ක තියෙන වටේ කොටස වියලි වනාට පස්සේ ශාකයෙන්වෙෙන් වෙලා සුළගේ පාවෙල ගිහින් ඇත තැනකට වැටෙන්න්න පුළුවන් මුරුංගවලත් එහෙම පුළුවන්. මුරුංග කරල වේලුනාට පස්සේ සුළංගේ පාවෙන්න පුළුවන් ආකාරයට සකස්සෙනවා කියල මං කලින් කියලා දෙන. එහෙනම් ඒ මුරුංග කරල වේලුනාට පස්සේ ඒ බීජ යම්තාක් දුරකට සුළඟගේ පාවෙලා වෙනත්තැනකට ගිහින් වැටිලා මුරුංග පැලයක් හැදෙන්න්න පුළුවන් හැබැයි මරුන්ගවල අපි දන්නෝ අතු පැලවෙන. නේද. මුරුංගවල අතු පැලකරන එක බීජයක් පැළ කරනවට වඩා ලේසි න කරලක් මෝරණකං ඉඳලා ඒක බීජාරගෙන එහෙම කරනවට වඩා අතු කපලා අතු කැබලි සිටවලා ගහක් හදාගන්න පුළුවන් එකක් තමයි මුරුන්ග කියන්නේ මුරුන්ග ඉතාමත් ගුණදායක එළවලුවක් වගේම විශේෂෙන් පත්‍රවල ගුණදායක අංශ ගණනාවක් තියෙනවා එනිසා මුරුන්ග වවාගන්න එහෙනම් මෙන්න මේ සාකච්ඡා කරපු වරා, පුළුන් හොර තොටිල්ල ගම්මාලු මුරුන්ගා කියන ශාකවල බීජය සුළඟ මගින් ව්‍යාප්ත වෙන සුළඟි ගහ ගෙනගිහිල්ල වෙන තැනකට වැටිලා ඇත තැනකට වැටිලා පැළවෙලා එතන ශාකයක් හැදෙනු. මොනර කුඩුම්බියයා සහ කැල නිතිස් මේ දෙකත් ඒ වගේමයි මොනර කුඩුම්බියා ගැන මං කලින් කතා කර හුළඟ පාවෙලා ගිහින්. බීජය ඇහැට පේනනිවත් නෑ වුණට වැටිල පැළවෙනවා කියලා කැලනිි තිස්ස කියන ශාකෙත් ඒ වගේමයි බීජ සුළඟි පාවෙල ගිහින් වෙනත් තැනක වැටුමත් පැළබාට පත්වෙන්න පුළුවන්. ඇඳුම්වල තැවරීමෙන් ව්‍යාප්ත වනශාක තුත්තිරි වං ඇපල කරල් සැබෝ. න මෙනි මේවා ශක මේ ශාකවල බීජ අපේ ඇඳුමක තැවරිලා වෙනත් තැනකට ගිහින් වැටිලා පැලයක් හැදෙන්න්න පුළුවන්. කරල් පිපිරීම මගින් ව්‍යාප්තවන ශාක ද මේ ගැනත් අපි මුලින් ඉගියක් දුන්න. පිපිරිලා විසි වෙන ශාක ද ශාක නෙමේ විසිවෙන්නේ ශාකවල බීජ දැන් මුලින් කූඩලු අපි හැම ඕම පොඩිකාලි දන් දන්න දෙ යන්නේ කූඩලු ගෙඩියමරුවට පස්සේ වේලෙන්න කලින් පුපුරනු ඉබේට පුපුරනු දැන් අපි ආතින් ඇල්ලුවොත් ඉබේට පුපුරන්න කලින් පිපිරෙනවා. එතකොට එතකොට යම්තාක් දුරකට මීටර් ගණනාවක් නෙමේ හැබැයි කඩලු සාකයේ හටියට සෑහෙන දුරකට බීජ විසි වෙන්න පුළුවන්. ඉපිල් ලිපිල් රබර් න රබර් ගෙඩිය බීජ තුනක් වගේ කිහිපයක් එකට තියෙනවාවනේ තුනක් හෝ හතර දකට මේ බීජ එක්කම මේ රබර් ගෙඩිය වේලනෝ ගහේ. වියලිකම වැඩිකමට මේක පුපුරායනු පිපිරවාම ඇතුළේ වෙනම වෙං වෙලා තියෙන බීජ බරෙන් අඩුයිනි වේලිච්ච බීජයන ඈතට විසි වෙන සමහර වෙලාවට දැන්ගේගයක් අයිනේ ගහක් තිබුණොත් ගේන් එහා පැත්තට ඇතට විසිවෙන්න වගේ ඉඩ තියෙන මොකද රබර්ගහ කියන්නේ උස ගහක්න බීජ ඇතට විසි වෙනු ඉඩඟට කවපි ඔලින්ද පෙනෙල මෙ මේ වගේ ශාකවලත් මේ කරල් පොපුරලා ඇට යම්තාක් දුරකට එළියට විසිවෙනෝ එහම ැත්තං ගහ ලංඟටම වැටනෝ දැ සමහර ශාකවල කරල් දුවේ පුතේ කරලක් වනාට ඒ කරල විදිටම තියනෝමිසක් මේ පිපිරෙන්න එක පොත්ත ගැලවිලා බීජ බිමට වැටෙන්න සුදුසු තත්ත්ෙට හැරන්න. හැබැයි මේ කියනේවයි. මෙ මේ ඔලින්ද ශාකය දැන් අපිට පේන්න තියෙනෝ. කරල, ජ එලියට ඇවිත්තියනවා කරල පැරිලා එතකොට විසිවෙන එක විසිවෙනෝ මේ විදියට ටික දවසත් තිබුණ හම ඒ බීජ බිමට වැට එන්න ඉඩ තියෙනවා එඩරු එඩරු බීජ අබ අබ කියන කුළුබඩු වර්ගේ බීජ ඒ කරල ගෙඩිය පොපුරලා ඇටේ ඇතට විසි වෙන මෙ මේ විදියට පිපිරීමෙන් බීජ ව්‍යාප්ත වෙන්න පුළුවන් එක තවත් එක් තරා ක්‍රමයක් සතුන් මගින් බීජ ව්‍යාප්ත වෙන්න නන්දේ පුතේ මේ විශේෂකාරණයක් තියෙන්න්න ඕන සතුන්ට කන්න පුළුවන් දෙයක් තියෙන්න්න ඕන නේද දැන් රබර් ගෙඩියක් හූඩලු ගෙඩියක් අරං්ඥනවද සතෙක් නෑනිෙ හැබැයි සත්තු ගෙනියන්නේ කන්න දෙයක් තියෙනඕන. කන්න දෙයක් තියෙනවන ආහාරයට ගන්න කොටසක් තියෙනවන තමයි සත්තු වෙන්නේ. හැබැයි සත්තුන්ට එන්න තව ඒ ශාකවල මේ තව නිර්මාණය වෙච්ච දේවල්තියනවා. වර්ණ පාට කහ පාටයි රතු පාටයි එකක ලස්සන ලස්සන පාට ඒ පළතුරුවලට ඇවිත් තියෙනවා. ඒ ඒ ගැන ශකදැ සාකයට ඇතින් ඉන්න සතෙකුට ඒ ශාකයේ මොන මොන හරි තියෙනවා කියලා ඇතට පේෙන් නඕන ඊළඟට සුව දක්යනවා සමහර ඒවායි සුවදක් කියන එතකොට සුවන්දටත් සත්තු වන ශාකේ ලඟට ැ ඊළඟට ඒවගේම ළඟට ඇවිල්ල බැලුවම සුවන්දයි ඇතට පේන්න පාටක් තිබන ඉදෙනකොට කහපාටක් හරි රෝසපාටක් හරි රතුපාටක්රි පාටක්නෝ ඊට පස්සේ ළඟටආාවම හොඳදටම තේර නොමේ කණ දෙයක් කියලා ඊට පස්සේ ඒ ගෙඩිය කඩාගෙන ඇතට පියමන ඒ කරල කඩාගෙන ඇතට යන එතකොට දුවේ පුතේ දැන් කනකොටස කනවසාතා හැබැයි බීජය කන්න න යටේ කන්න ඒ ඇටය වෙනත් තැනක ඒ ගහකාත්තක් උඩේඉන්නම් කෑවේ එතන බීමට වැඩිලා එතන පැලයක් බෝට පත්වෙන් කජුවල පුහුලමෙන් කඩාගෙන ගියාම පුහුලමේ යට කෙලවරේ තමයි ජේතින් පුහුලම කාලිවරලා බ.ජ බීමට දාම් නේද ැන් කජු පුහුලං අපිත් කන හැබැයි අපි නම් බීජයත් පලාගෙන ඒක මදයත් කනව නේද හැබැයි සතුන්ට එහෙම හැකියාවක් නෑ සතුන් කරන්නේ පුහුලම කාල ඇටේ බජ. බමට දාම් අම්බ අම්බ අපි හිතම ගිරවෙක් හරි ඒ වගේ තවත් සතෙක් අම්ඹ ගෙඩියක් කඩාගෙන ඇත් වෙන ගහකට පියාම්බල යනු ඒ ගහේඉදගෙන අම්ඹ ගෙඩිය කානු. කාලා අම්බෑට එමකද කරන්න බිමට දාන බීජ. එඉපා බීජ එතන පැළවෙන. ඉඟට කොස් ගෙඩියක් කඩන් කවුරුවත් යන්නේ නෑ හැබැයි වාන්දුුරා ඉළඟට වවුලා ඒ වගේ සමහර සත්තු කොස් මදුල මදුල කියන්නේ මේ කස් මදුල, කියන්නේ ඉදුනට පස්සේ අපි කියන්නේ වරක මදුල කියලා කොස් වරක බවට පත්වෙනවාන ඉදුනට පස්සෙ න වැල සහ වරකා කියල වර්ග දෙකක් තියෙන ටිකක් කයි අයි නං ඒක වරකා කියන ශක්තිවන් නැත්තං මදුල ඒකට කියන වැල කියල් ඉතින් මේ වරක මදුල අරගෙන පියාම්බලා වරක මදුල කෑවම බේජ විමටදාන් ඉතින් ඒ විදිර තමයි කොස් ව්‍යාප්තවෙන්නේ දං ඩංගෙඩිය ගොඩක් කුරුල්ලෝ දං අරගෙනයනු මේ දං ආහාරයට අරගෙන් ගෙඩිය කාල මේ චුට්ටි ඇටය බිමට දානු ඉට පසේක ශාකයක් බාට පත්වෙනවා දොම් දොම්බ ගෙඩි වවුලන් වගේ ඇතැම් පක්ෂීන් දැන් වවුල කියන්නේ පක්ෂියෙක් නෙමේ හැබැයි සමහර පක්ෂීනුත් වවුලොත් මේ දොම්බ ගෙඩි අරගෙන ගිහිල්ල දොම්බ ගෙඩියේ පට කොට සකාල දොමගෙඩියබජ විමදානු එතකොට ඒ විදියට පැලවෙනවා කිතුල් දැන් අපි දැකලා තියෙනවන අපේ වත්තේ වෙනත් ගහක්යට කිතුල් පැළ පැලවෙන ගොඩා හැබැයි කිට්ටුවකවත් කිතුල් ගහක් නෑ හුළඟෙන් එන්න විදිියකුත් නෑ වතුරට ගහගෙන ඉන්න විදිියකුත් නෑ හැබැ අප ඉදුලි සහරලාට කිතුල් ඇැට තියනෝ වෙනත් ගස්යට එහෙම වේ කොහොමද වවුලෝ සහ වෙනත් පක්ෂීන් රෑට කරන්නේ මොකද කිතුල් ලට කාල ඒ සත්තුව ඇවිල්ලා අර ගහේ ඉන්නවා අපි හිතමු ගඩිගුඩා ගහක් වෙරලු ගහක් ඒ වගේ මිදුලි තිබුණ කියලා එයාල රෑට කාල ඇවිල්ලා අතන න්නවා ඊඩ පස්සේ එයාල මොකදද කරන්න ඒ කාපු දේ ධනවනේ අවසා බිමට නේද ඒ දානකොට අර බීජ බීජ හපලකන්න නෑනේ යාල ගිලින එකනි කරන්න ගිලපුවාය ගේ බීජය එහෙම බිමට වැටෙන කොච්චි කොච්චි මිරිස්වර්ග කොච්චි වලට හර කැමති කෙනෙක් තමයි මයිනා තවත් අයඉන්න නැ මයිනා කොච්චි ගිලල කොච්චි කරලපිටින් ගිලිනු කොච්චි සැරනෑ මයිනාට අපිට නම් කොච්චි ගින්න බෑනිි සැරයි නේද. හැබැ මයින හරිම කැමති ඉදදුණු කොච්චි ගීලල ගිලල ගන්. ගිලල ඉවර වෙලා දැන් එයා යනව කොච්ි ශාකයෙන් පැලෑටයෙන් වෙන තැනකට වෙන ගහක්කුඩාත්තක් ුඩ ඉගෙන. ඊළඟට මේ කාපු දේවල් අවසාන ඉවත් කරනවාන ශරීරෙන් නේද. හි ඉවත් කරන කොට අර කොච්චි කරල, තමන්ගේ ශරීරයට අශ්‍ය දේවල් උරාගෙන ඊට පස්සේ අර කොච්චි කරල තිබුණ බීජටික එහෙම්මම වැටනෝ බමට එතකොට ඒ තැංවල කොච්චි පැළහැදනෝ එහෙමයි වෙන් ඊරඟට බෝ ැ බෝ ගස්වල බීජජ තියනවා ඒ බීජ සත්තු කානවා කාලා ඉවර වෙලා වෙනත් තැනකට ගිහිල්ලා යාලා ඒඒ කාපුදේවල් ශරීරයට උරාගන්න කොටසට අමතර කොටස ඉවත් කරනවන් ඒ ඉවත් කරනකොට ඒවා වැටිච්ච තැන ශාකයක් හැදනවා ඒ බජයේ වැටුණම පිළිල කියන්න දුවපුුතේ ශාකයක් මත හැදෙන තවත් ශාකයක් ඔයාල දැකල තියෙනවද දැන්. මොකක්කාර අම්බගහයේ හරි මොකක්කරි වෙනත් ගහක මේ වෙනත් තක් හැදෙන බට් කරල වගේ දැකල තියෙනවද ඕ ඒද ඒ තියෙන පිළිල ඒවා මේ ශාකයේ පෝෂණය උරාගෙන හැදනේවා වාතය ජලය පරිසරයෙන් ලබාගන්න ඉළඟට ශාකයට මුලගිහින් ශාකයෙන් පෝෂණය ලබාගන්න එකනේ අනුන්ගෙන් යැපෙනෙක්නෙ පරපෝෂිතේ නේද අනුන්ගෙන් තමයි එයා ජීවත්වෙන්නේ ඒ ශාකයෙන් එතකොට ඒ ශාකය දුරුවල වෙන පිළිල හැදුනම ඒ ප්‍රධානශාකය දුරුවල වෙන පිළිල හොඳට හැදිලා එනවා ඒ නිසා පිළිල හැදුනොත් ඒ අත්ත කපල පිළිලය කපලා ඉන් කරන්න ෝ නිවත් කරන්න ඕ ඒ ගහට අපි ආදරය නම් ගහරැක ගන්න ඔන්න එතකොට මේ පිළිලවල කරල් වගේ පොඩිපොඩි පල හටගා නොමේ පාල සමහරකුරුල්ලු පක්ෂීන් මෙ කනවා කාලයිවර වෙලා තවත් ගහක් උඩට ගිහින් දැන් ඒ ගහේම වෙන අත්තකට හරි වෙන ශාකයක් අත්තක්නත හරිදගෙන අ මං කලින්කිවෝ වගේ කාපු දේවල් ටි අස්කරනවාන අයිංකරනවන් ඒ අයිං කරනකොට ඒ අත්ත උඩ ඉඳගෙන නංකරේ අත්ත උඩට වැටෙනෝ හැබැයි මේක ටිකක් ගම්ම එක වගේ ගම් එක වගේ අතින් ඇල්ලුවත් අතේ ඇලනෝ. එතකොට මේක අත්තෙන් බිමට වැටෙන්නේ නෑ. ඒ වෙලාවේ වැස්ස වෙලාවක් කියලා හිතන්න ඊට පස්සේ වැස්ස ගියන් ඒ වැස්සට හේදිලා බිමට වැටෙන්න්නේ අර ගම් එක වගේ නිසා. ඊට පස්සේ ඉතාම සුළු ජලප්‍රමාණයක් ඒකට ලැබු නම පින්නෙන් හරිකමන්නෑ මේක පැලවෙනෝ ශාකයක් විදිල්. ඊට පස්සේ එක මුල අල්ලගන්නවා කඳට පිළිලේ වර්ධනය වෙන ඉතින් පිළිල අපට වැඩක් නෑනේ අපට ඒකෙන් මොකක් හරි කන්න හරි මලක්හරි ප්‍රයෝජනයන් නැති නිසා පිළිල වැඩෙන්න දෙන්න අරකයි ශාකමත ඒවත් කපල ඉවත් කරන්න ඕන ගාට නගින්න පුළුවන් කාට හරි මාම කෙනෙකුට සීය කෙනෙකුට කියලා ඒ පිළිල කපල ඉවත් කරන්න ඕන ඒ පිළිල තියෙන අත්තම කැපුවත් කමන්නෑ නැත්තම් පිළිලය කපල ඉවත් කරන්න පුළුවන් පිළිල්ල ගහේ තිබුණොත් එයාගෙන් තවත් ගොඩා ගස්වලට බෝ වෙනෝ මකදඒ පිළිල මත හැදෙන පල කුරුල්ලො කාල තවත් ගස්වලට එකම ගහේ ගොඩා කතුවලට උනත් මේ පිළිල බෝ කරන්න පුළුවන් අලුතෙන් පැල කරන්න පුළුවන් මේ වැඩේ කරන්න කුරුල් ඉතින් යාල දන්නේ නෑ මේක ඒ ගහට හනියක් වෙනවා කියල. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් මගින් ව්‍යප්ත වන බීජවර්ග තියනවා ශාකතියනවා මොනවද බඩඉරිංගු. බැම් බඩ ඉරිංගු සත්තු මගින් ව්‍යාප්ත වෙනවා නෙමේ එහෙම වෙන්නත් පුළුවන් නේද ගිරෝ වගේ සත්තු කාලා තව තැන ගෙන හිද මොත් පැලවෙන්න පුළුවන් හැබයි ඊට වඩා අපි ලංකාවරම් බැලුවොත් බඩඉරිංගු ඉබේට තැන තැන පැළවෙන්නේ නෑ. එහෙම පැළවෙලා අපි දැකලා නෑ ඇයි? මිනිස්සු තමයි හිටවන්නේ. මිනිස්සු තමයි ඩ රක හිටවන්නේ මොකද මිනිස්සුන්ගේ ආහාරයට ගන්න පුළුවන් විශේෂම ආහාරයක් වන දා්‍ය ආහාරයක් වන නිසා. ඉළඟට වී කරල පැලවෙන්න පුළුවන්. වීකුරුල්ලෙක් වීකරලක් කපාගෙන එක්ක ගි වීකරල්ලක් කපාගෙන ගිහින් කාල. ඒ කනාතරේ ඇයටට කීපයක් බිමට වැටුනොත් එතන පැලවෙන්න පුළුවන්. හැබැයි. බහුල වශයෙන් වී වගා කරන්නේ මිනිස්සු. මොකද මිනිස්සුන්ගේ ආහාරයට අවශ්‍ය දාන්‍ය වර්ගයක් විදියට අවශ්‍ය වෙන නිසා මිනිස්සු මේක වගා කරු. ඊළඟට දම්බල බණ්ඩක්ක මිරිස් මෙන මේ කියන එලවලු වර්ග ඉබේට සතුන් මගින් පැළවෙනකං ඉන්න නෑ? හැබයි කොච්චිනං වැඩියෙන්ම මයිනො නිසා බෝවෙන කරුල්ලො නිසා බෝවෙනවා හැබැයි මිනිස් අපි උමනාවෙන් වගා කරන බණ්ඩක්ක ඉළඟට මෑ කරල් දඹල ඒවගේ ගොඩක් දේවල් මිනිස්සු මිනිස් අවශ්‍යතාවයට බීජ සිටුවල පැල ලබාගන්න මේ බීජ සිටුවත් දිදුව ේපුතේ මිරිස්වල තවන්දාල පැලාරං හිටවන්න පුළුවන් හැබැයි බණ්ඩක්කවල සහ දඹලවල මෑකරල්වල පතෝලවල වැටකොළුවල මෙ ගොඩක් වැල්වර්ගවල විශේෂයෙන්ම බීජ හිටවන් බාස්ට්ට බීජයක් හිටවලා බාස්කට්ට එක අයිංකල්ලා පස්කෘට්ටියත් එක්කම වලක හිටවන්නේ එක ගැන නෙමේ මම් මේ කතා කරන්නේ තවානදදාල පැලටික ගලවල ගෙනෙහින් හිටවන්නේ නෑ මේ කියපු දේවල් හැබයි මිරිස් තක්කාලි වගේ දේවල් එහෙම පැළ හිතවන. තවානත්දාල වම්බටු මිරිස් තක්කාලි වගේ පැලයක් අරන්ගෙහින් හිටව්වම හැදෙනු. හැබැයි බණ්ඩක්ක දම්බල පතෝල මෑකරල් කරවිල වැටකොළු වගේ දේවල් තවනත්දාලා ගලවල ගිහි හිටේ ත්සාර්ක වෙන්නේ නෑ එහෙනම් බජයමයි හිටවන්න ඕන්න ැබයි බජය හිටවලා මේක සත්තු කාවිනං විනාස වෙලා යාවිනං එතන්ට වතුරදාන්න මාරුවිනං අපට කරන්න පුළන් ක්‍රමයක් තියෙනවා පුංචි බාස්කට්ටහක පස්පුරවල ඒ බීජයක් හිටවල තරමක් වැඩීගෙන එනක කොට බාස්කට් එක අයින්කරලා ඉරලා ඒ පස්කුට්ටියත් එක්කම ගිහින් වලක හිටවන්න පුළුවන්. මීළඟට ක්‍රියාකාරකම හතර ගැන අපි සාකච්ඡා කරමු. වැඩෙන පරිසරයට වඩා හොඳින් ගැලපීම සඳහා ශාකවල ස්වභාවය. ඒ ඒ පරිසර තත්ත්වයන් අනුව වෙනස් වේ. එක එක පරිසර තත්ත්වයන් යටතය හොඳින් වර්ධනය වෙන ශාක තියනවා. සමහර, පරිසර තත්වයන්න අනුව ඒ පරිසරයේදී වගා කරන්න අමාරු ශාකතියෙන සමහර වෙලාවට ඒ පරිසරයට ඒ ජාතිය ශාක වැඩියෙන් වැවෙන්නේයයි වෙනත්ශාක වලට වඩා ඒ ශාකය ඒ පරිසරයට රොත්තු දෙන නිසා එක උදාහරණයක් තමයි පතොක්ෂාකය පතොක්ෂාකයට පුළුවන් වියලි ප්‍රදේශවල හොඳට වර්ධනය වෙලා ඉන්න එයාට පුළුවන් වැසිසාහිත එෙත් සහිත ප්‍රදේශවලත් වර්ධනය වෙන්න පුළුවන් හැබැයි වියලි ප්‍රදේශවල හොඳට එයාට කිසි ප්‍රශ්නයන්නතු ඉන්න පුළුවන් ඒයි ඒ ශාකය අව්වට වේලෙන්නේ නෑ. ශාකයේ ජලය පිට වෙලා යන්න නෑ. මුළු ශාකයම එකම කඳක් එකම අතු සහ කඳක් හැටියට වර්ධනය වෙන්නේ මේ කඳ මතු පිට මේ පත්‍ර මතු පිට ඉතා තද සිවියක් පොත් අක්තීරෝ. එතකොට ඒකෙන් එලියට ජලය පිට වෙන්න නෑ. මුලෙෙන් ජලය උරාගන්න ෝ වැසිකාලෙට උරාගත්තහම පායන මාස ගානකට ඔොත්තු දීමේ හැකියාවත් තියන. මොකද සාකයේ තියන ජලය පිට වෙන්නඇති නිසා. එතකොට ඒ ශාකය වියලි දේශගුණ ඇත්තියෙන කලාපොලට ඔපක්තුදන දැන් තව දාාහරණයක් කියන්නම් මේ බෙලි දියුල් වගේ ශාක විශේෂෙන් දියුල් දියුල් වලශාකවලපුතේ මේ පත්්‍ර ඉතා කුඩා ඉතා කුඩා පත්‍රරාශයක් තියෙන් දැන් දවුල් වැඩියෙන් තියෙන්නේ මොන පලාාත්වලද වැඩියෙන්ම තියෙන්නේ වියලි දේශගුණයක් තියන පලාාත්වල එතකොට ඇයි දියුල් ඒ ප්‍රදේශවල වැඩියෙන් හොඳට හැදින් පත්්‍රවලින් ජලය පිටවෙන ප්‍රමාණය අඩු ටිකක් ගණකමකුත්තියනව පත්‍රය ඒ වගේම කුඩාපත්‍රදෙන් කුඩාපත්‍ර රාශීයක් තියෙනකොට දැ ඉහ ඉහලපත්‍රවලින් පහළපත්‍රවලට හෙවනක් ලැබෙනවා නිතකොට අව්ව වැටනට පහලපත්‍රවලට අවූ වැටෙන්න දකොට ඒ පත්්‍රවලින් ජලය පිටවී යන ප්‍රමාණයත් අඩු අන්න එහෙම එතකොට සියඹලාවල අපි දන්න සියම්ඹලා ශාකය හොඳටම වැඩෙන්න්නේ වියලි ප්‍රදේශවල. ඇයි ඒ ඒ ශාකපත්‍රය ඉතා කුඩා නිසා ජලය පිටවී යන ප්‍රමාණය අඩු ශාකයෙන් ජලය පත්්‍රමගින් පිටවෙන්න ඒ පිටවෙන ප්‍රමාණය අඩුුවෙන නිසා ඒ ශාකය ඔොරොත්තු දෙනෝ වියලි දේශගුණයටට තවත් හේතු තියෙනෝ මේම කියපු පත්‍රවල කතාවට අමතරව. මෙන්න මෙහෙම ඔරොත්තු දීමේ ස්භාවයක් තියෙන ඒවා, වියලි ප්‍රදේශවල තියන දැ වැඩිපුර ජලය තිබුණොත් හැදින් නැති ශාක තියනු තෙත සහිත පොළොවේ වගා කරන්න අමාරු ශාක තියෙන එහෙම වනොත් බඩඉරිංගුවලට වැස්ස වැඩිුනොත් අමාරු දැ එතකට ඒ වගේ වියලි ප්‍රදේශවල තමයි හොඳින් වැඩින් ඉරට වියලි බවට ොරොත්තු නොදන ශක තියන උදාහරණයක් තමයි තේ ඒ වගාව තනිකරම වලි ප්‍රදේශයක වගා කරන්න බෑ. අපිහිතම අනුරාධපුර පොළොන්නරු ඒ වගේ ප්‍රදශ වියලි බව වැඩි නිසා තේ වගා කරන්න බෑ එහෙනම් එතකට ඒවට වියලි නැති තෙත් සහිත පොළොවක් තියන වැ නිතර වැසි ලැබෙන ප්‍රදේශයක් වෙන්න ඕන තේ වගාවට මෙනි මෙහෙම ශාකවල වෙනස්කමක් තියෙන. ලංකාවේ ශාක විවිධක්ත්වය. පැහැදිලිව වෙනස්කම් හඳුනාගත හැකි පරිසර කිහිපයක්. ලංකාවේ පරිසරතත්ත්වයන් අපි මුල් පාඩම්වල දි සාකච්ඡා කරා ලංකාව හරි වාසනාවන්ත රටක් කියලා නේද. උකදුප්‍රදේශයක් තියන තැනිතලාප්‍රදේශ තියනෝ මුහු දාසන්නප්‍රදේශතියනෝ. ඊළංඟට තනිකරම කාලෙකට සැරයක් වැසි ලැබෙන වියලිපදේශතියන. නිිතර වැසිවසින වනාන්තර සහිත ඉතා උසගත් සහිත තේත සහිතදේශගුණයක් ප්‍රදේශතියනෝ. දි මෙනි මෙහෙම වෙනස් වෙනස් පරිසාරතත්වයන් අපේ ලංකා ඇතුළේ සංකාලනයක් නේද අපේ ලංකාව අපි හරි වාසනාවන්තයි කියන්න ඒකැයි. පොඩි පැයකිහිපයක් ඇතුළද මේ පරිසාරතත්වයන් මාර්ුවන්න පුළුවන්. අපි සීතල තැනකිඳලා පැෑකිහිපෙකින්. ඉතා උුණුසුම් තැනකට මාර්ුවෙන්න්න පුළුවන් හැබැයි වෙන රටවල්ලොල හෙමනෑදේපුුදේ. සීතලයිනන් කාලයක්ම සීතලයි. රටේ හැමතැනම්. උණුසුම්නං කාලයක්ම අවුරුද්ධේ මාසගානක්ම ඒ රට හැම තැනකම එක වගේම උණුසුම්. ඉදිං එහෙමනෑ අපේ රටේ මේ පුංචි රටක් වුණාට විවිධත්වයක් හැම පැත්තෙෙන්මද. පරිසරතත්ත්වයන් ශාක සත් වූ, ජනවර්ග ආගම් මේ හැමදේම විවිධයි මේ විවිධ බව හරිම හොඳයි නෙද සුන්දර දෙයක් තමයි විවිධ බව කියන්නේ ඉතින් මේ කාරණ හතරක් යටතේ අපි මේක ගැන සාකච්ඡා කරමු වියලි ප්‍රදේශවල වැඩෙන ශාක ඔන වියලි බව කියන එක අනුව ශාකවර්ග කරන්න පුළුව. තවටත් වියලි ්‍රදශවල වැඩින ශාක තියන තෙත් සහිත නිතර වහින ප්‍රදේශල වැඩින ශාක තියෙන ඊළඟට කඳුකර ප්‍රදේශවල වැඩින ශාක කඳුකර ප්‍රදේශවල වැඩින ශාකයි තැනි තලා සහ මුොහුද අයි වැඩින ශාකයි අතර වෙනසක් තියන. ඊළඟට ජලජජ පරිසරවල වතුරේ වතුර තියෙන තැන්වල කාලපුුවල හත් බිම්බල ජලය රැස්සූ පහත් බිම්බල වතුරේ වගේ හැදෙන ශාක වෙනම කණ්ඩායමක් තියෙන ඉළඟට කඩොලාන මොහුදුවෙරල ගංමෝය හා කලපු ආශ්‍රිතව වැ වෙනම ශාක පද්ධතියක් තියෙන ඉති මේ හතර ගැන අපි කතා කරමු වියලි ප්‍රදේශවල වැඩෙන ශාක ගැන මුලින් කතා කරමු හැබැයි මීට කලින් ටිකක් ඒ ගැන මම කිව්වා වර්ෂයේ සෑම කාලයකම වර්ෂාව නොමැති වර්ෂාව ඉතා අඩුවෙන් ලැබෙන වියලි ප්‍රදේශගුණයක් සහිත ප්‍රදේශවල තද අරටුවක් සහිත ශාක වැවෙනවලු ඇත්තද මේ කතාව කලුවර බුරුත නැදුුම් වගේශාක විශේෂෙන් කළුවර බුරුත මෙන්න කලු මැදිරී. මෙන්න මේ ශාක දුවේපුතේ වැඩියෙන්ම තියෙන්නේ වියලි කලාප වියලි ප්‍රදේශවල. එක ඇනි වියලී කියන්නේ ඇයි නිත්තර වැසි නො ලැබෙනවා කියනෙක්. ඒ ප්‍රදශලි වැැවනිසා වැැ වහිනකාලට පුරවාගත් පතුරෙන් කුමරු ගොවිතැන් කරනව ඇල මාර්ගවල ජලය ගලායනෝ හැබයි වැස්සන. වැස්ස නෑ කියන්නේ වියලී කියන එකම නෙමේ. හැබැයි වැස්ස අඩු ප්‍රදේශවල හොඳින් වැඩන්නේ තදාරටුවක් තියන ශාක බහුලව පොත්ත හැලී යන හෙමනැත්තම් පැලිල පොත්තු ගැලවෙන. අන්න වගේ ගස් දැන් අපි සියම්ඹලා ගහ දවුල් ගස ඒ වගේ දැ ඒවගේ ගස්වල අපි දැකලා තියෙනවා මේ මැද තදාරටුවක් තියෙනව වනම් වටේ පොත්ත ගැලවෙන පොත්තය ඉවත්වවී තමයි මැද කඳ හැදෙන් නේද මැද ත අරට අක් බවට පත්වේ නො ඊට පස්සේ ඒ අරටුවට වටේට එලය කියලා. එ එලය කියන්නේ පොත්තයි මැද තියෙන අරටුවයි අතර නොමේරු ශක්තිමත් නැති ලීකොට සක්තියන. කැබැක්ඳ මැද තියෙන ලිය කොටස තද බල ශක්තියකින් යුක්ත ලිය කොටසා. ක් කන්දේ මැදතියන ශක්තිමත් ලී කොටස තමයිදුවේ පොතේ අපි ගෘහබාණ්ඩ ලීබඩු මේස පුටු හදන්න ගන්න එතට අ පිට තියෙන කොටස ගන්න එහෙනම් මේ තදාරට වක් තියෙන පොත්ත පැලීියන්න හැලී යන ගැලවෙන පොත්තක්තියන දැවන්තශාක වියලි දේශගුණයක් සහිත ප්‍රදේශවල දකින්න ලැබෙන් උදාහරණයක් තමයිුවර කළුමැදිරිය බුරුත. ැ මේ නම්තුනමං කලින්ම කිව්වා කලුවර ශාකය කියන්නේ කළුවර සහ කළු මැදිරිය. කලුවර ශාකය කියන්නේ තනිකර කලුපාට. කලුම්ම කලුපාට අරටුවක් සහිත ශාකයක්. ඒක මේ ලීද කියලා හිතනවා. ල කළුපාට තීන්තාලේප කල්ලද කියලා හිතනවා ඒ තරමට කළුපාටයි. එක මේ කලුවර ලී අපි දැකල නෑන කියලා ඔයා කියයි නේද කලුවර ලී දැන් දකින්න අමාර හැබැයි ඉස්සර කාලේ පැරණි කාලවල්වල ඒශාක ගම්වල රටේ ඕන තරන් තිබුණ හැබැයි අපේ මිනිස්සු මොකක්ද කරේ කලුවර ගස්ටික කපල කපලා ලීබඩු හදන්න පටන්ගත් ද ලීබඩු දැ කොස්වලිින් අල්මාරියක් හදනවනම් ඒක පාටි මේ කැටයම් ඒ වගේ ලස්සන කරන්න කලුවරලී යොදාගත්. දැන් ඒ කල් පවති නවා දිරන්න නෑ මේ ඒ අරට කලුවරලී අරටු. දැන් කලුවර නැතිවෙන්න හේතුව තමයි කලුවර අරටුවක් සහිත කලුවර ගහක් හැදෙන් අවුරුදු සියගානක් යන. දැන් ඔයා පුංචි කාලේ දැන් කලුවර පැලයක් හිටව්වොත් ඔයා වයසත ගිහින් සීයගෙනෙක් අජි කෙනෙක් වෙන කොටවත් ඒ ගහ කපන්න බෑ කපලා ලී අර මේ ලීබඩු හදන්න බැයි ඔයාගේ පරම්පරා දෙකත්තුනක් ගිහින් තමයි ගහ ලොකුවෙන්. ඉති ඒ නිසා ගස් කැපුවා මිනිසක් අලුතෙන් හිටෙවවෙත් නෑ ඒ නිසාම ලංකාවේ දුර්ලභශාකයක් බවට පත්වෙලා තියෙනවා ඉතින් දැන් මේ ඒක දේශික ශාක මේ දුර්ලභශාක, කපන්න විනාශ කරන්න ප්‍රවාහනය කරන්න ගෙනියන්න ලීකැල්ලක්වත් ගෙනියන්න දෙන්න නෑ ඒක නීතියෙන් තහනම් එහෙනම් ඔන්න එකත් දැනගන්න දකට ඇත්තටම කලුවර පැලයක් අපට තියනෝ නම් හිටවන්න ඕන එවනාට කලුවර පැල එ ප්‍රවාහනය කරන්න වත් දෙන්න ලීගෙනයන දෙන්නෙත් නෑ ගස් තියනේවා කපන්න දෙන්නෙත් නෑඒ පරිසර නීති මගින් ඒවා ආවරණය කල තිනො මොකද එහෙම කලා තියෙන්නේ තියෙන ගස්ටික හරි බේරගන්න ඕන නිසා. කලු මැදිලියත් ඒ වගේමයි කළුපාටට හුරු ලීයක් තියෙන්නේ කළුවර තරම්ම කලු නැතත් කලු මැදිලිය කියන ලීත් කළුපාට අරටුවක් සහිත ලීයක් තියෙන ගහක්. බුරුත කියන්නේ කුඩා කුඩා කොල තියෙන ශාකයක් ඒකත් ලීය කහපාටයි. අරටුව කහපාටයි. ඉතින් ඉතාම තද නද කියතකින් කපන්නවත් අමාරු තරන් තද අරටු සහිත ශාක. ඉතින් මෙන්න මේ ශාක දියපුතේ අප අපේ පරිසරයේ වගා කරන්න ඕන වැඩි කරගන්න ඕන එහෙම වුනොත් අපට පුළුවන් අපිට නැතක් නදද හැමදේම අපි කරන්නේ අපට ලැබෙනවනන් විතරක් නෙමයි නෙනෙ අර අරර. ගීතයක තියෙනවන අර සීය කෙනෙකුයි ළමයකුයි දෙබසක් නේද අම්බෑටයක් හිටවන්නේ සීයට කන්න ලැබේ විද කියලාහන්නේ නේද ඒ වගේ ඩැන් අපි අපේ යුතු කමිඉටු කරන්නේ අපි අනාගතය වෙනුවෙන් තමයි මේ ශාක හිටවන්න එතකොට හිටවලා අපටම ප්‍රෝජනය ගන්න බැරිනම් හිටවන්න ඇතු න්න කිය නති ඉරණයට එන්න හොඳන ට පුළුවන් ඉදිනෙදා කෙසෙල් ය එලවලු එ එහෙම දෙයක් හිටවලා අපට ප්‍රයෝජින ගන්න පුළුවන් හැබයි මේ කළුවර කළු මැදිරිය බුරුත වගේ ශාකයක් හිටෙවොත් අපේ ඊළඟ පරම්පරාවටනේ දැන් අපේ දරුවෝ ඔයාල එ පර ඔයාලගේ දරු ඒ ඒ දරුවන්ගේ දරුවෝ කියලා අනාගතයේ දරු පරපුරක් ඉස්සරහට හැදෙනවන්නේ එතකට අන්න ඒ අනාගත ලෝකයට තමයි අපි දැන් හිටවන ශාකයේ ප්‍රයෝජනය ලැබෙන් ඉඩ ලිය කපලරං ලීබඩු හැදුවේ නැතත් ඒ ශාකය නිසා පරිසරයට ලැබෙන වාසි ගොඩක් තියනු අපි ඉදිිය දේව කතා කරමු කටු සහිත ශාක දම වියලිප්‍රදේශවල තියෙන එකක් තමයි අරටුව සහිත ඉළඟට කටු සහිත ශාක වීර රතුූපාට මාරඇට වගේ ටිකක් පොඩි ගෙඩි වල්ලක් හැදෙන ශාකයක් මසන් මසන් කියන්නත් කටු සහිත ශාකයක් ඊළඟට අන්දර් අන්දර් ශාකයත් කටු තියෙනවා ඉළඟට පතොක් පතොක් ගැනාපි කලින් කතා කර කටු සහිත ශාකයක් කරඹ මෙන මේ කියන ශාක වියලි දේශගුණ තත්ත්වයන් යටතේ හොඳින් වැඩෙන ශක ඉති මේශසාක දැකගන්න නන්දුවේපුතේ වියලි ප්‍රදේශවල සංචාරය කරන්න නෙද. ඉතින් මේවා දැමීට අමතරව පළුුවගේව දැන් කටු නැතත් පලුෂාකය වගේ තවත් ශාක ගොඩක්තියනො දැම්මං කලින් කිව්වා සියම්ඹලා ගැන් එළඟට අපි දියල් ගැන කතා කර ඒගේ වියලි දේශගුණයක් සහිත පරිසරවල හොඳින් වැඩෙන ශාක. පලු සහ, අක්කපාන වියලි දේශගුණ තත්ත්වයන් යටතේ හොඳින් වැඩෙනෝ දැ මේ දෙකේ කටු නැතිවනාට වියලි දේශගුණයක් යටතේැ අක්කපාන පත්‍රයක් අපිට පරීක්ෂා කරන්න පුළුවන් අක්කපාන පත්‍රය ගණකම පිට පොත්තක් සහිත පත්‍රයක්. එතකට ඒකෙන් ජලය පිටවෙන ප්‍රමාණය අඩුයි මුලෙන් උරාගත් පිටවෙන්නේ නෑ ජලය. එනිසා, වියලි බවට උරොත්තු දෙනෝ. ඊළඟට පලු ශාකයත් එහෙමයි පත්්‍රය මතුපිට ගානයි ඒ නිසා ජලය පිට වෙනවාඩයි.ැ වියලි කලාපේ වියලි ප්‍රදේශවල ශාකවල ප්‍රධානස්වරූපයන් දෙකක් තුනක් තියෙනෝ එකත් තමයි කඳ තදාරටුවක් තියෙනවා සිහින් පත්‍ර තියෙන ශාක වෙනෝ ඊළඟට කටු සහිතයි ඊළංගක තමයි මේ පත්්‍රවල ගණකම වැඩි ඒ නිසා ජලය පිට වෙන්නේ න ජලය පිට වෙනුවට කියන උත්සේදනය කියලා ඒ උත්සේදනය ශාකපත්‍රවලින් ජලයේ පිටවීයාම අවම කරන්න ඒ ශාකයේ හැඩ ගැහිලා තියෙනවා මොකද නිතරම වහින්නේ නැති නිසා එතකොට තියෙන වතුර ටික පරිසංකරගෙන ඉන්න ඔයාල නේද නාස්ති කරන්නේ අපේ ගෙදර ටැන්කිඒ වතුර ච්චරයි නන් තියෙන්නේෙ තවද වස් දෙකින් තුනකින් ජලය ලැබෙන් නෑ කියල හිතමු එහෙම ව ුනොත් අපි ඒ ජලේ ටික පරිස්සංකරගන්නවා න අප දෙ යන්න නොදී ඒ වගේ තමයි ශාකයත් ඒ පරිසාරයට අනුව හැඩගැහිලා තියෙනවා පත්්‍රවලින් ජලය ඕනවැටට වඩා පිටවීයාමට ඉඩ නොතබා ගනකම වැඩිකරගෙන තියෙනවා ශාක පත්‍ර ජලය ආරක්ෂා කරගෙන පණ රැක ගන්න ඕන නිසා කටු සහිත පඳුරු එරමිනිිය එරමිනියා ශාකය කටු ගොඩාක් තියෙන පඳුරක් පඳුර ළඟට ලංවෙන්නවත් බෑ කටු ගොඩක් තියෙන මෙන්න මේ පඳුරුත් වියලි ප්‍රදේශවල දක්නට ලැබෙන පඳුරු විශේෂය මීළඟට අපි සාකච්ඡා කරන්න දුවපුතිේ කඳු කර ප්‍රදේශවල එකඇන්නේ මධ්‍යම කඳු කරය අපේ රටේ මැද උසයින වටේට පහතයි එන්න එන්න පහත්වෙනවා දැන් කඳුවල තමයි ගංගා දිය පහරවල් ආරම්භවෙන් ඒට විශේෂ හේතු ගනාවක් තියනවා එතකොට ඒ කඳු ප්‍රදේශයට වහින එක එක හේතුවක් එතනින්දලා ආරම්භවෙන ගංගා මුහදට ගලා බසින් එතකොට කඳු ප්‍රදේශවල කඳුවල අධික සුළං තත්වයන්ති නො නේ ද හුං හමනෝ අම දුම ගලනවා වැ සිහින් වැසි නිතර ලැබෙනවා මේ වගේ පරිසර තත්ත්වයක් තියෙන් දම්බ කීන වෙරලු ඇටැබ වගේ ශාක මේ කඳු ප්‍රදේශවල දක්නට ලැබෙන එතකොට ඒවා මේ ගොඩා උස රූස ගස් දැවන්ත මේ උසම උස ගස් නෙමේ එ තරම් උස නැති ගස් සමහරශාක ගොඩාක්ම උස ගස් හැදෙන් ඇැත්තේ ැයි කඳුවල රහුළඟට ඔරොත්තු දෙන්න ඕන නිසා. ගස් මත වැඩෙන ශාක තියනු. දැ මේකේ පිළිල ගැන අපි කතාකරාණය කලින් පාසි උඩ වැඩියා උඩ වැඩියා අපි මල්විදියට මල්පිපෙන අලංකාරය සඳහා වගා කරන ශාක හැටියට අපි අපේ ගෙවල්ල ලත් පාවිච්චි කරනවා. ඊරඟට පාසි. ශාක මත තවත් ශාක වැැවෙනු අර කාසි පෙටි කියල තවත් වර්ගයක් තියනවා හෙම පාසිවර්ග ශාක මත වැැවෙනෝ මේ ජලය මත වැැවෙන ශාකත් තියන ඒ වගේ මේ ශාක මත තවත් ශාග පිළිල ගැන අපි කතා කරා උඩ වැඩියා කියන්නේ එකවර්ගයක් ජලජ පරිසරවල ජලජ පරිසරවල වැවෙන ශාක ජලාශවල ජලයේ වැවෙන ශසාාකතියන තකොට ජලය මතුපිට වැඩනේවත්තියන ජලයේ යට හැදෙන ශාකත්වයෙන ඕලුනෙලුම් මානෙල් කියන්නේ ජලය යට පසේ මඩේ හැදන්නේ ශාකය පත්‍ර සහ මල් ජලය මතුපිට දක්නට ලැබෙන ශාක් තකොට දිග නටුවක් තියනවා පත්්‍රවලටයි මලටයි පත්‍ර සහ මල් ජලය මතුපිට ශාකය හැදන්නේ ජලයේයට පසේ මඩවල තමයි හැදෙන්. කදුුරු දියමි දෙල් වැටකෙයියා කදුරු හැදෙන්නේ ජලය ආශචිත ඇල්ල දොළොවල් ආශිතව නෙදර ජලයේ පාවෙලා ගිහින් තමයි මේක ව්‍යප්ත වෙන්නේ. ඊළඟට දියමි දෙල් වැටකෙයියා වැටකෙියත් හැදෙන්නේ මොහෝද ආශිත විශේෂයෙන් මුොහොද ආශචිත ප්‍රදේශවල ටේය පඳරු අපට අතිශයෙන්න්ම දක්නට ලැබෙන. ඉතින් මෙහෙම වැැවෙන්නේ මේවා ජලශ ජලා ආශ්‍රිතව ජලාශවල අයින ජලාශවල ඇතුළෙ වැඩෙන ශාක නිසා. හබර හබරල කියන්නේ ගහල කිරියලකයන් ඒ ඊට සමාන ඊට වඩා දැවැන්ත විදිට විශාල විදියට සරුවට හැදෙන වර්ගයක් මේ ශාකය ජලයාශසිතව හැදෙන් වතුර හොඳට තිය වතුර ගොඩක තමයි මේක හැදෙන් වතුර ජලාශයක මැඩ කියන එක නෙමේ ජලය තියෙන අයිනක ගොඩබිමත් අවශ්‍යයි ජලයත් නිරන්තරයෙන්ම අවශ්‍යයි මේ ශාක සරුවට හැඩෙන් ඊළඟට ජපන් ජබර් ජපන් ජබර කියන්නේ ජලයේම හැදින එක ජලය මතුපිටට ඇවිල්ල ශාකය උඩට තිබනට ජලයත් එක්ක තමයි මේ ශාකය හැදිලා තියෙන්. විශේෂයෙන් යි ඇලදොළොවල් වල කුම්ඹුරුවල මේ නිතර දක්නට ලැබෙනු. ඉළඟට කෙකටිය කෙකටිය හැදන්නේ සම්පූර්ණම ජලයේමයි. කෙකටය මල අපි දන්න කෙකටය ශාක ජලයාසිතව ජලයේම වැඩෙන ශාකයක් මීළඟට ඊළඟ කාරණයට අපනවා කඩලාන මුොහුදු ගංමෝය කලපු ආසිතව කඩලාන කියන ශාකපද්ධතිය මුහුද කලපු බොකු මෝය ගං මෝය මෙනි මේ වගේ මුහුදට ආශ්‍රිතව හ ොහද අයින තමයි මුොහුදදට ලංව තමයි මේ පරිසර පද්ධදය දකින්න ලැබෙන මවිතන සුවිශේෂීෂාක ගණනාවත් දක්නට ලැබෙනු. කඩොල් වර්ග කඩොල්වර්ග ගණනාවක් තියෙනවා ඉතින් එකං එක නම් කියලා විස්තර කරන්න ඕනෑ කඩොල් කියන වර්ග ගණනාවක් තියෙන කඩොල් වර්ග කටු ඉකිරි. කිරල කිරිල් කියන ශාක මේවා පුතේ වෙනස් පරිසර පද්ධතියක්. හරිම සුන්දරයි. දකින්න බලන්න ආසහිතෙන හරිම සුන්දර. ඉළඟට පරිසර පද්ධතියක් කිව්වෙයි. ශාක ටිකක් වැවෙනෝ විතරක් නෙමේ. මේ ශාක වැවුණහම. මේ ශාක ආශ්‍රිතව වෙන්නම සත්ව කොට්ආශයකු ජීවත්වයෙනවා. ඊළඟට පරිසරය ආරක්ෂාවනෝ. ඊළඟට පස සේදීයනයක වැලකෙනවා. ඉතින් මෙ මේ වගේ ප්‍රයෝජන රාශියක් තියෙනවා මේ කඩලාන ආශ්‍රත පරිසර පද්ධතිය තුළ. ඉතින් මේවට විවිද්ධ තර්ජන එල්ල වෙමින් පවති නො මේවා විනාශ කරනවා ඊළඟට මේ පහත් බිම්න්නේෙක්. ජලේරැඳෙන ස්ථානන මේවා ගොඩ කරලා හෝටල් හදන්නවා ගවල් හදනවත් ගල් වැටි තාප් බැමිදානවා එතකොට අපේ සමහරුන්ට මේවයි වටිනාකම තේරෙන්න මේක හරි සුන්දර තැනක්න නේද විදේශිකවන්ට නම් ඒ වටිනාකම තේරෙනවා ඒ අය ඒවා ආරක්‍ෂා කරන්න කියන ආකල් පේන්නවා හැබැ අපේ අය ි පුංචි වාසි ප්‍රයෝජන ආත්මාර්ථකාමී හැඟීම් නේද. මම ගැන විතරක් මම නිසා කමන්නන්නෑ මම මෙහෙම කරගන්න අනිත්තයි කරන්න ඕනෑ මං විතරක් කියල හැමෝම හිතවත් මොකදවන්. ඉඩ පස්සේ හැමෝමේ වැරද්ද කරාවි නේද. එහෙනං හැමෝම හිතාගන්න ඕන අපේ කඩලාන ආශ්‍රිත පරිසර පද්ධතිය විතරක් නෙම අපේ මුලු පරිසාරයම අපි? ආරක්ෂා කරගන්න ඕන අනාගත පරපුරටත් දායාද කරන්න කියන සිතුවිල්ල අපි සිත තුළ තියාගන්න ඕන අපට දැන් මේ වෙලාවේ අපට මේ වාතයේ පිරිසිදු කරලා දෙනවා සෝදාපාලෝ වැලකෙනවා ඊළඟට ඒ ආශ්‍රිතව විවිධ සතුන් විශේෂ රාශියක් ජීවත්වයෙනවා ඉළඟට එහි සුන්දරත්වය ඊළඟට පහත්බිම් තියෙන්නත් ඕනන. පහත්බිම් නැතිවුණනොත් මොකද වෙන්නේ විශාල වර්ෂාපතනයකදී පහත්බිම්වලට තමයි ජලය ගලාගෙන යන්න එතකොට ගංවතුර ඇතිවෙන්නේ නෑ. දෙ ගෙවල් තියෙන්න පාසල්තියන පාරවාල්තියන ස්ථානවල ඒ උස්බිම්. ඊළඟට පහත්බිම්වල ජලය ගිහින් එක් ්‍රොක් වෙන්නෝ. ඊීට පස්සේ හිමීට ගංගාවෙන් මුහොදර ගිහිල්ලා ජලේ බැහල යන. හැබැ එහෙම නැති වුුණොත්. පහත්බිම් නැති වුණොත්මොකදවෙෙන් ගංවතුරෙන් අපේ ගෙවල් පාරවල් මේ ගොඩ නැගිලි යට වෙලායාල් ක්‍රීඩා අපිට යටවේ එහෙම වනොත් අපට ඒක ප්‍රශ්නයන්නෙමේද එහෙනම් අපි පහත්බිම් ගොඩ කරලා විනාස කරන්න හොඳ නෑ මෙන්න පරිසර පද්ධති රැදිලා තියෙන්නේ පහත් බිම් මාස්චිතව ඒ සුන්දරත්වය අපි ගිහිම් බලලා ඒ ඇංගොලට පොලිීන් ප්‍රාස්ටික් දන්නැතුව වේදුරු බෝතල් විසිකරල එන්නැතුව පරිසරයේ සුන්දරත්වය වින් දටකමක් නෑ ඒ හැඟීමත් නද මේ අපේ පොලොෝව අපේ පරිසරය මේ අපේ ගස්වැල් නේද අපේ ජලය අපේ බිම කියන හැඟීමත් එක්ක ඕන අපේරි සුන්දරත්වය විඳින්. ඉතින් මම ආරාධනා කරනවා දොපුතේ ඔබට පුළුවන් මේ පරිසර තත්ත්වයන් එකින් එක හඳුනා ගනිමින් චාරිකාවක් යද්දි ඒවා දැක බලාගෙන දැම් මම මේ කියපු දේවල් හොඳට හිතට ඒවි සිහියට නැගවි ඒ ස්ථානවල කව දහරි ගිහිල්ලා බලන වෙලාවට. හොඳ ඇද වෙපුතේ අපි මේකොට සිදී සාකච්ඡා කරලා මුලිම් බීජ ගැන ශාකවල ගෙඩිවල කරල්වල ති බීජ සම්බන්ධයෙන් සාකච්ඡා කරා ඊට පස්සෙ සාකච්ඡාර විවිධ ශාකවල හැදෙන ගඩි සහ කරල් සම්බන්ධෙන් ඊට අමතරව පස්සේ අපි සාකච්ඡා කරා අවසානයට මේ විවිධ පරිසාර තත්ත්වයන් තියෙනවන අපේ ලංකාේ එතකොට ඒ පරිසසාරතත්වයන් විශේෂයෙන් හතරක් යටතය අපි සාකච්ඡා කරා ඒ රිසර තත්ත්වයන්ට අනවර්තනය වෙලා ඊට ගැලපෙන විදියට වැඩෙන සුවිශේෂී ශාක කොට්ටාසයන් පිළිබඳව. ඉතින් මෙන්න මේ විවිධත්වය අපිට හොඳයි පරිසරයට හොඳයි සතුන්ට හොඳයි අපේ ලංකාවටම හොඳයි ඉතින් මේ ශාක අපි රැකගන්න ඕන කියන ආකල්පය අපේ හිත්වල තඳින් පැළපදියම් වෙන්න ඕන ඊට අතරෝ මං යාලගින් ඉල්ලිීමක් කරනවා මේ ශාක විශේෂයෙන් චාරිකාවක් ගිය හම ඒ ප්‍රදේශල ඇවිදින්න ගිය හම ඒ ප්‍රදේශවල දි ශාක දැකගන්න දැකගෙන ඉවර වෙලා තේරුම් ගන්න දැන් එතකොට මම කියපු දේවල් නැවත නැවතත් මතක් කරගෙන මේ වෙනස මේ පරිසර තත්ත්වයන් අනුව මේ වෙනස අත් විදින්න කියලා එල්ල මක් කරන කොහේ හරි එකක් ගියාම චාරිකාවක් ගියාම ඔබ මුලින්ම තේරුම් ගන්න ඕන මේ මොනවගේ පරිසර තත්ත්වයක්ද එහෙනම් ඒ ප්‍රදේශයගෙන් අහල දැන ගන්නත් පුළුවන් අපට හැට පේන විදිියෙන් තේරුම් ගන්නත් පුළුවන්ට ඒ තත්ත්වයන් යටතේ තියන ශාකවල වෙනස්කම් මොනවද මොනවගේ ශාකද වැඩියෙන් තියෙන්නේ කියන කාරණාව ඔබ තේරුම් අරං හිටියොත් අපට ශිෂත්ව විභාගටත් වැදගත් පේවි අපේ සාමාන්‍ය දැනුමට සහ ඉහල පන්තිවලට අවශ්‍ය දැනුම මූලිකාංග දැනුමේ මූලිකාංගටික ගොඩ නැගෙන හේතුවක් වේවි ඒදේවල් දැනගෙන හිටියොත් එහෙනම් නැවත නැවතත් මේ කොටස බලල අහලා වැදගත්දේවල් ලියාගෙන සන්නදද වෙන්න කියලා ඉල්ලීමක් කරු.